අපි අදත් සූදානම් වෙන්නේ මෙහොන් තක්සලාවෙන් තවත් අලුත් පාඩමක් ඔබ වෙත රැගෙන එන්නට. අපි ඇඳුමක් නිර්මාණය කරනකොට, ඇඳුම් විලාසිතාවක් නිර්මාණය කරනකොට විශේෂයෙන්ම ඇඳුම් වලට දාන ඇට්මොස්ෆියර් ගැන සැලකිලිමත් වෙනවා. මොකද බොහෝ වෙලාවට අපි එකම ඇට්මොස්ෆියර් නෙමෙයි විවිධ ආකාරයෙන් ඇට්මොස්ෆියර් අපි ඇඳුම් නිර්මාණය කිරීමේදී යොදා ගන්නවා එක එක විලාසිතාවන්ට අනුව. ඉතින් මේ නිසා මෙන්න මේ ගැන බොහෝ දෙනෙකුට ගැටලුවක් තියෙනවා. මේ ඇට්මොස්ෆියර් නිර්මාණය කිරීමේදී මේ විවිධ ඇට්මොස්ෆියර් ඇඳුමට අනුව නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක. මොකද විලාසිතාවන්ට ප්‍රිය කරන හුඟ දෙනෙක්ම නොයෙක් ඇට්මොස්ෆියර් ඇඳුම් වලට යොදා ගන්නවා. ඉතින් ඒ නිසාම අපි හිතුවා මෙහොන් තක්සලාවෙන් ඔබට ඒ පිළිබඳව දැනුවත් බවක් ලබා දෙන්නට. ඉතින් මෙහොන් තක්සලාවත් එක්ක එකතු වෙලා ඉන්නව නම් ඔබ දන්නවා අපි ප්‍රවීණ මෙහොන් ශිල්පිනී කුසිනී මදුමාලිකා මහත්මිය පිළිබඳව. ඔන්න අද මෙහොන් තක්සලාවත් සමග ඇය එකතු වෙනවා ඔබට මේ ඇට්මොස්ෆියර් නිර්මාණය පිළිබඳව දැනුමක් ලබා දෙන්න. මෙහිදී අපි අද ඇට්මොස්ෆියර් හතරක් නිර්මාණය කරනවා. ඒතර ඇට්මොස්ෆියර් සඳහා මිමි ලබා ගන්න කොහොමද? එතකොට ඒ මොස්තර අනු අත් නිර්මාණය කරන්නේ කොහොමද? මහන්නේ කොහොමද? මේ හැම දෙම අපි ඔබට මැහුන් තක්සලාවෙන් ලබා දෙනවා. ඉතින් මැහුන් තක්සලාව කියන්නේ නිකන් නෙමෙයි, හැම දෙම මැහුන් ගැන හැම දෙයක්ම ඔබට දැනුම ලබා දෙන සමනල දැනුම මැහුන් තක්සලාව එක තමයි උන අදත් ඔබ එකතු වෙන්නේ. එහෙමනම් අපි මෙතෙන් සිට අපි දැනුවත් වෙමු ඇට්මොස්ෆියර් නිර්මාණය ගැන. ඉතින් මේ සඳහා අද අපි මැදිරියට පැමිණලා ඉන්න කුෂිනී මදුමාලිකා මහත්මිය, ප්‍රවීණ මැහුන් නිර්මාණ ශිල්පිනී, අපි ආවත් මේ අවස්ථාවේ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අයිබුවන් ඔබ සැමට. මෙහොම් තක්සලාව YouTube චැනලයත් එක්ක සම්බන්ධ වෙන ඔබ සැමට අද අලුත් පාඩමකින් තමයි මම ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මැදිරියට මට ආරාධනා කිරීම ගැන විශේෂ ස්තුතියක්. මම මෙහොම් තක්සලාව පොත්පත් සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා, ඒත් එක්කම මල්කාන්ති මිස්ට. ඉතින් අද අලුත් පාඩමක් විදිහට මම ඔයාලට හිතුවා වෙනස් විදිහට ඇට්මොස්ෆියර් කොහොමද කරගන්නේ කියලා දෙන්න. ඉතින් ඇට්මොස්ෆියර් හතරක් සම්බන්ධ කරගෙන තමයි අද දවසේ කියලා දෙන්න හදන්නේ. මේකට අපි මූලික අත නැතුව බෑ. ඒ කියන්නේ මූලික අත සම්බන්ධයෙන් තමයි අපි ඉස්සරහට යන්න ඕන. පැටර්න් නිර්මාණය කරගනිද්දී අපි මූලික වශයෙන් අදාළ කොටස් ටික ඉගෙනගෙන තමයි යන්න ඕනේ. ඒක නිසා අපි මුලින්ම බලමු මූලික අතක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඒ සඳහා අවශ්‍ය මිමි ගන්න හැටිත් කොහොමද කියලා බලමු. සතුට, දැනුම, විනෝදය, රස වින්දනය සමග අධ්‍යාපනය එකම තැනකින්. මෙවැනි වැඩසටහන් නැරඹීමට සමනල දැනුම YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අපි බලමු මූලික අත සඳහා අවශ්‍ය මිමි මොනවාද කියලා, ඒක ශරීරයෙන් ගන්න කොහොමද කියලාත් බලමු. මුලින්ම අපි අතේ දිග ගන්න ඕනේ. එතකොට අතේ දිග ගන්නකොට අත කොට අතක්ද, ත්‍රී ක්වාටර් අතක්ද, නැත්නම් දිග අතක්ද කියන එක අපි මුලින් තීරණය කරලා ඉන්න ඕනේ. එතකොට අතේ දිග ගන්නකොට මිමි ගන්න කෙනා කෙලින් ඉන්න ඕනේ. අපි ගන්න අතේ සෙන්ටර් ලයින් එකෙන්, එහෙම නැත්නම් අතේ මධ්‍ය රේඛාවෙන් තමයි අතේ දිග ගන්න ඕනේ. එතකොට උරහිස මුදුන කියලා මෙතන තියෙන උරහිස මුදුනේ ඉඳලා නෙමෙයි අපි සාමාන්‍යයෙන් ගන්නෙ, මේ ෂෝල්ඩර් පොයින්ට් එකේ ඉඳලා, කියන්නේ අත පටන් ගන්න තැන ඉඳලා තමයි අපි අතේ දිග ගන්න ඕනේ. මේ විදිහට ටේප් එක තියලා අතේ අවශ්‍ය දිග ගන්න ඕන. දැන් කොට අතකට වගේ නම් මේ ගානට ගන්න පුළුවන්, 6, 7, 8 ඒ වගේ. වැලමිට ළඟට නම් මේ ගානට ගන්න පුළුවන්. එතනින් එහාට ඔයාලා දිග ගන්නවා නම් මේ විදිහට අත චුට්ටක් මේ විදිහට නවලා, සම්පූර්ණයෙන් නෙමෙයි සාමාන්‍ය ආකාරයට මේ විදිහට චුට්ටක් නවලා මෙහෙම වැලමිට දිගේ මධ්‍ය රේඛාවෙන් අතේ දිග ගන්න ඕන. එතකොට ඔන්න ඔය විදිහට දිග අතක් නම් අපි එක මැෂර්මන්ට් එකක් අරගෙන මදි තැන් 3ක විතර ගන්න ඕන, මේ හරිය වැලමීටර ළඟ සහ මැණික් කටුව ළඟ. ඒ විදිහට කොට අතක් නම් අපි මේ ගානට ගන්නවා. දැන් අද මම මූලික අත නිර්මාණය කරන්නේ කොට අතකින්. එතකොට කොට අතට මම අඟල් 7ක් කියලා ගන්නවා මේ ගානට. එතකොට ඒ ගත්ත තැනේ අත අග වටමින්මත් අපි ගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට
අතාග වටමින්ම ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් සාරි ජැකට් එකට වගේ ගන්නකොට මේක ටිකක් ගානටම හිටින්න ගන්නවා. සාමාන්‍ය කැෂුවල් වෙයා එකක් නම්, එහෙම නැත්නම් සාමාන්‍ය ගමනට අඳින එකක් නම් චුට්ටි බුරුලක් අපි ඇඟිල්ලක බුරුලක් මේ විදිහට ඇතුළට දීලා ගන්න. එතකොට මෙයාගේ අඟල් 13 හමාරක් තමයි අඟල් 7 අතාග වට එන්නේ, 13 හමාරක්. ඊට අමතරව අපි කිහිලි කට වටමින්ම ගන්න ඕනේ. මේ කිහිලි කට වටමින්ම, එහෙම නැත්නම් ආම් හෝල් එක ගන්න ඕනේ. ඒක ගන්නකොට අපි ටේප් එක මෙහෙම ඇඟට හේතු කරලා, අත ඇඟට හේතු කරන්න කියලා මෙහෙම උරහිස මුදුනෙන් ටේප් එක තියලා මේ විදිහට ගන්නවා. අපි සාරි ජැකට් එකට ගන්නවා නම් මේක ඇඟේ ගානටම ගන්න ඕනේ. සාමාන්‍ය ඇඳුමකට අත සඳහා නම් අපි මේකටත් ඇඟිල්ලක බුරුලක් තියලා තමයි ගන්න. මේ විදිහට ඇඟිල්ලක් ඇතුළට තියලා මෙහෙම ටේප් එක දාලා ගන්න ඕනේ. ටේප් එක මෙහෙම කරකවන්න පුළුවන් ගානට තියෙන්නත් ඕනේ. මේ විදිහට ටේප් එක කරකවන්න පුළුවන් ගානට තියෙන ඕනේ. ලොකු බුරුලක් දීලා ගන්නෙ නැහැ. එතකොට එතන 18 හමාරයි. ඊට අමතරව අපි දැන් අතෙන් ලබාගත් මිමි ටික අවසానයි. තව අපිට හදාගන්න තියෙනවා එක මිම්මක්. ඒ තමයි ක්‍රවුන් හයිට් කියන එක. එහෙම නැත්නම් අපි කැප්පුස කියලා පාවිච්චි කරන එක. ඒක අපිට සාමාන්‍යයෙන් සම්මත මිම්මක් විදිහට අඟල් 4 කියලා වැඩිහිටි කෙනෙක්ට දෙනවා. පොඩි කෙනෙක්ට නම් අඟල් 2.5-3 විදිහට දෙනවා. අපි බලමු ගත්ත මිමිත් එක්ක මේ මිමි කොහොමද ගණනය කරගන්නේ කියලා. ගණනය කරගෙන ඒක අපි බ්ලොක් එක නිර්මාණය කරගන්න කියලා බලමු. එතකොට අපි ගත්ත අතේ මිමි 3ක්. අත දිග ගත්තා, අත දිග හරහා අත අග වට ගත්තා. ඊට අමතරව අපි කිහිලි කට වටමින්ම ගත්තා. එතකොට මෙන්න මේ මිමි 3 ආශ්‍රයෙන් අපි මූලික අත නිර්මාණය කරගනිද්දී මේ මිමි ගණනය කරගන්න ඕනේ. එතකොට අපි ගණනය කරගෙනම යන ගමන්ම අපි බ්ලොක් එක අඳින්න තමයි හදන්නේ. එතකොට මම කිව්වා ඔයාලට මධ්‍ය රේඛාව ගැන, අතේ මධ්‍ය ලක්ෂය ගැන. මුලින්ම අපි මධ්‍ය ලක්ෂය ඇඳගෙන ඉන්නවා. මේ විදිහට අතේ මුදුන නම් කරගෙන මධ්‍ය ලක්ෂය මේ වගේ රේඛාවකින් ඇඳ ගන්නවා. අතේ දිගට ගන්න, අතේ දිග. අපි හිතමු අතේ දිග දැන් මම ගත්තා මම මූලික අත සඳහා අඟල් 7ක් විදිහට. එතකොට අඟල් 7 මම මෙතන මේ මධ්‍ය ලක්ෂයේ ඉරේ ඉඳලා මේ පැත්තට පල්ලෙහාට මාක් කරනවා. ඊට පස්සේ ඒ රේඛාව හරහා මම මේ විදිහට හරස් රේඛාවක් අඳිනවා. මේ වගේ හරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ තව ඔයාලට මම කිව්වා අපේ සම්මත මිම්මක් තියෙනවා කියලා. ඒක තමයි ක්‍රවුන් හයිට් එක, එහෙම නැත්නම් කැප්පුස කියලා කියන්නේ. ඒ කැප්පුස කියලා කියන්නේ අපේ අතේ මහතම තැනට තියෙන අතේ උස. එතකොට අපි ඒක වැඩිහිටි කෙනෙක්ගෙන අඟල් 4ක් කියලා අපි සම්මත මිම්මක් විදිහට ගන්නවා. ඒක නිසා අතේ මුදුන තමයි මේ. අතේ මුදුනේ ඉඳලා මේ රේඛාව දිගේම අඟල් 4 මාක් කරලා ඒ හරහාත් අපි මේ වගේ හරස් රේඛාවක් ඇඳ ගන්නවා. දැන් හරස් රේඛා දෙකක් ඇඳා. ඒ තමයි කැප්පුස හරහා හරස් රේඛාව හා අතේ දිග හරහා හරස් රේඛාව. එතකොට මේ තියෙන්නේ අතේ දිග. ඊට පස්සේ ඔයාලා දැක්ක මම කිහිලි කට වටමින්ම ගත්තා. කිහිලි කට වටමින්ම අපි දෙකට බෙදනවා. දැන් කිහිලි කට වටමින්ම මම ගත්තා අඟල් 18ක් විදිහට. 18 දෙකට බෙදුවහම අපිට එනවා අඟල් 9ක් විදිහට. මේ අඟල් 9 මම මාක් කරනවා මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ පැත්තට සහ මේ පැත්තට කියන දෙපැත්තට. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂයෙන් දෙපසට ලකුණු කරනවා කිහිලි කට වටමින්ම දෙකට බෙදලා ගත්ත ගාන. ඒ කියන්නේ අඟල් 9 සහ මේ පැත්තට අඟල් 9ක් විදිහට ලකුණු කරනවා. මේ පැත්තට 9යි මේ පැත්තට 9. කියන්නේ කිහිලි කට වටමින්ම අපි ලොකු මුරුලක් තියාගෙන ගත්තේ නැහැ. ඒ මිම්ම දෙපැත්තට ලකුණු කරනවා. ඊට පස්සේ ගත්ත අත දිග හරහා එන අත අග වටමින්ම. අත අග වටමින්ම 15යි වුණොත්, 15ක් කියලා අපි හිතමු. එතකොට 15 දෙකට බෙදුවහම අපිට ටේප් එකෙම බෙදා ගන්න පුළුවන් 7 හමාරයි. මේ 7 හමාර අපි ලකුණු කරනවා මේ අවසාන රේඛාවේ දෙපසට, මධ්‍ය ලක්ෂයේ ඉඳලා දෙපසට. හරි, ඔය විදිහට අතේ අපි මූලික මිමි ටික ලකුණු කරගෙන ඉවරයි. දැන් තියෙන අපිට හැඩ කිරීම කරගන්න. එතකොට මේ තියෙන්නේ අපේ අතේ අංශය. දෙපැත්තේ අතේ අංශය කියන්නේ අත යටින් යන මූට්ටුව. ඒ මූට්ටුව අපි මේ විදිහට යා කරගන්නවා.
ඊට පස්සේ ඔයාලා දන්නවා ඇති අතක මෙහෙම හැඩයක් තියෙනවා. මේ වගේ වක්‍රාකාර හැඩයක් තියෙනවා. දැන් යන්නේ වක්‍රාකාර හැඩය ඇඳගන්න. මේ හැඩය සඳහා මෙන්න මේ ලක්ෂ දෙක යා කරගන්න ඕනේ. සහ මෙතන ලක්ෂ දෙකත් මේ විදිහට අපි යා කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ හැඩය අඳින්න. හැඩය අඳින්න නම් අපි මෙන්න මේ ඇඳගත්ත රේඛා මෙතන ඉඳලා මෙතනට තියෙන රේඛාව අපි සමාන කොටස් හතරකට බෙදා ගන්නවා. මෙහෙම ටේප් එකෙන් අපි මුලින් දෙකට නවලා මෙතන ලක්ෂය සහ නැවතත් මේක දෙකට නවලා මෙතන ලක්ෂය මාක් කර ගන්නවා. නැවතත් මේ මෙතනත් මැද්ද යා කරගන්න. මේ වගේ මාක් එකක් දා ගන්නවා. මේ පැත්තත් එහෙමයි. මේකත් සමාන කොටස් හතරකට අපි බෙදා ගන්න ඕනේ. මේ විදිහට ගත්තා, දෙකට බෙදුවා, ලක්ෂයේ ලකුණු කරා, නැවතත් දෙකට බෙදුවා, මෙතන ලක්ෂය සහ මෙතන ලක්ෂය ලකුණු කරගත්ත. අපිට ඇස් මට්ටමින් වුණත් මේ එක රේඛාවක් සමාන කොටස් හතරකට බෙදා ගන්න පුළුවන්. එතකොට මම මේකේ දෙපැත්ත නම් කරගන්නවා. මේක ඉදිරිපස, මේ පැත්ත පිටුපස කියලා. මොකද අපේ ඉදිරිපස පළුවට පොඩ්ඩක් අත මේ හරියෙන් කැපෙන්න ඕන පිටුපස පළුවට වඩා. ඒ කියන්නේ ඉදිරිපසින් මෙතනින් චූටි හැඩයක් ගත්තාම අපේ අතේ රැල්ලක් එන එක නවතිනවා. ඒක නිසා මම ඉදිරිපස පිටුපස කියලා කොටස් දෙක නම් කරගත්තා. නමුත් අපිට මෝරිච්චි අත ඒ ගොඩක් පිම්බුණුවත් වලට යනකොට නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අත පිම්බිලා තියෙන නිසා. නමුත් මූලික අතේදී මේක අත්‍යවශ්‍යයි. මූලික, දිග හා කොට අත කියන දෙකේදී අපි ඉදිරිපස අනිවාර්යෙන් ටිකක් වැඩිපුර හාරලා කපා ගන්නවා. ඒක නිසා එතකොට මෙන්න මේ පළවෙනි මාක් එකෙන් පහලට අඟල් තුන් කාලක් ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මේක එක, මේක දෙක, මේක තුන. තුන්වෙනි එකෙන් ඉහළට මේ විදිහට අඟල් භාගයක් ලකුණු කර ගන්නවා. මෙතනින් තුන් කාලයි අඟල්, මෙතනින් භාගයයි, නැවත මෙතනින් ඉහළට භාගයයි, ඊට පස්සේ මෙතනින් පහළ කොටසෙන් පහළට අඟල් භාගයයි විදිහට. මෙතනින් තුන් කාලයි, මෙතනින් භාගයක් ඉහළට, මෙතනින් භාගයක් ඉහළට, මෙතනින් භාගයක් පහළට. ওই විදිහට මාක් කරගෙන මෙන්න මේ මධ්‍ය රේඛාව, මධ්‍ය ලක්ෂය හරහා මෙන්න මෙහෙම අපි අතේ හැඩය, අත් කට වක්‍රය කියන එක මේ විදිහට යා කර ගන්න. මෙතනත් ආයිත් අතේ මෙතන මැද ලක්ෂය, ආයිත් භාගයක් පල්ලෙහාට ගත්ත තැන නැවතත් මෙතනට. හරි, දැන් මේ තමයි මූලික අත අපි නිර්මාණය කරගත්තේ. මේක එතකොට ඉදිරිපස පළුව පැත්තට එනවා, මේක පිටුපස පළුව පැත්තට එනවා. දැන් මේ අත කොට අතක්. අපි දිග අත නිර්මාණය කරගන්නවා නම් අපිට පුළුවන් මේ රේඛාවම පහළට අරගෙන අපේ ඒ රේඛාවේ පහලින් අත අගවට එන තැන මාක් කරගෙන මේකම පහළට දික් කරගන්න. ඒ විදිහට තමයි අපි මූලික අත දිග හා කොට අත දෙක නිර්මාණය කරගන්නේ. දැන් මේ අත ආශ්‍රයෙන් අපි බලමු කොහොමද අනිත් අත් මෝස්තර ටික කරගන්නේ කියලා. එතකොට මම මේ අත කපා ගන්නවා මේ විදිහට. දැන් මේ අතත් එක්ක අපි බලමු. මේ අත මම මුකුත් කැපීම් කැටීම් වලට ලක් කරන්නේ නැහැ. මොකද මේක අපිට ඕන වෙනවා. ඔයාලා වුණත් මූලික අතක් ඇඳගත්තාම ඒක ඔයාලගේ බේසික් බ්ලොක් එක විදිහට තියාගන්න. ඊට පස්සේ අපි ඒකෙන් ට්‍රේස් කරගෙන තමයි එකෙන් අපි වෙනම එකක් ඇඳගෙන තමයි අපි ඊට පස්සේ කොහොමද අනිත් අත් මෝස්තර කරගන්නේ කියලා බලන්නේ. මේක මුකුත් අපි කපන්නේ, අලවන්නේ, ඒවා මුකුත් කරන්නේ නැහැ. දැන් අපි මේක ට්‍රේස් කරගන්නවා වෙනමම කොලයකට. එතකොට මෙන්න මේ විදිහට මාලට අත තියලා, දැන් මම මේකට මැහුම් වාසි එකතු කරලා නැහැ. මොකද අපිට පැටර්න් නිර්මාණයේදී මැහුම් වාසි එකතු කරගෙන ගියාම ටිකක් ලොකු ඇට්මොස්ෆර, ලොකු ඇට්මොස්ෆර විතරක් නෙමෙයි ඕනම මොස්තරයක් ඇඳුමක ලොකු මොස්තරයකට යනකොට ටිකක් අමාරුයි මැහුම් වාසිත් එක්ක යන්න. ඒක නිසා මැහුම් වාසි එකතු නොකර පස්සේ අපි රෙදි කපනකොට මැහුම් වාසි එකතු කරගෙන ගියා නම් ලේසි. මෙන්න මේ විදිහට අපි මේක පිටපත් කරගන්නවා
වෙනම තැනකට. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද අපි පෆ් ස්ලීව් එකක් එහෙම නැත්නම් පිම්බුණු අතක් නිර්මාණය කරගන්නේ කියලා. පිම්බුණු අතක්. එතනදී මෙන්න මේ මැද ලක්ෂ දෙක ඔයාලා මාක් කරගන්න. ඔයාලගේ මෙන්න මෙතන බේසික් බ්ලොක් එකෙන් තියෙන මැද ලක්ෂය මාක් කරගන්න සහ මෙතන අතේ මධ්‍ය රේඛාවත් මාක් කරගන්න. ඊට පස්සේ මම බේසික් බ්ලොක් එක පැත්තකින් තියලා දැන් මේක තමයි මගේ පිම්බුණු අත නිර්මාණය කරන්න. ඒ කියන්නේ පළවෙනි මෝස්තරය පිම්බුණු අතක් මදක් පිම්බුණු අතක් නිර්මාණය කරගන්න විදිහ අපි බලමු. මේ මධ්‍ය ලක්ෂය මේ තියෙන්නේ එක පැත්තක ඉදිරිපස මධ්‍ය ලක්ෂය හා මේ පැත්ත පිටුපස මධ්‍ය ලක්ෂය. අපිට මේකෙන් දැන් පිම්බුණු අත් සඳහා යද්දී නම් එක පළුවක් වුණත් ඇති. ඒ කියන්නේ එතකොට ෆ්‍රන්ට් බැක් කියලා කොටස් දෙක වෙන් කරන්න ඕනේ නැහැ. එක පැත්තක් වුණත් ඇති. නමුත් මම මේකෙදි මදක් පිම්බුණු අත් සඳහා ඔයාලට කියලා දෙන්නම්. අත් දෙකම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අත් දෙකම නෙමෙයි දෙපසම තිබ්බට කමක් නැහැ. මේකෙන් මදක් පිම්බුණු අත කොහොමද කරගන්නේ කියලා. ඔයාලා මෙන්න මේ අතේ මුදුනෙන් අඟල් දෙකක් ඉහළට මේ වගේ ලකුණු කරගන්න ඕනේ. අඟල් දෙකක්. ඔයාලට වැඩිපුර රැලිය ඕන නම් තව ටිකක් තව අඟල් එකක් වගේ, කියන්නේ උපරිම අඟල් තුනක් වගේ අපිට උඩට දාගන්න පුළුවන් මේ විදිහට. දැන් අඟල් දෙක කියන්නේ අපේ සාමාන්‍ය ගාන. ඊට පස්සේ හරිම ලේසියෙන් එක කරගන්න. මෙතන ඉඳලා මෙන්න මේ මධ්‍ය රේඛාවට, මෙතන මධ්‍ය ලක්ෂයට මෙන්න මෙහෙම හැඩ රේඛාවක් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තත් එහෙමයි. ඒක ඔයාලට බැලන්ස් කරලා අඳින්න අමාරු නම් වීල් එකක් තියෙනවා නම් මේ පැත්ත නවලා අනිත් අතේ පැත්තට වීල් කරගන්නත් පුළුවන්. වීල් මාක් එක ආධාර කරගෙන. ඔන්න ඔය විදිහට පිම්බුණු අතක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මේකෙන් ඔයාලට වැඩිපුර රැලි ගන්න පුළුවන්. දැන් මේ අතේදී අපිට එන්නේ සාමාන්‍ය අතේ රැලි ප්‍රමාණය නැතුව, ඒ කියන්නේ සාමාන්‍ය අතක් විදිහට කිසිම පොඩ්ඩක්වත් රැලි නැතුව අපේ අතේ ආම් හෝල් එක වටේට තියෙන ගානට තමයි මෙතන අත්කට වට තියෙන්නේ. එතකොට අපි බ්ලවුස් එකක් හෝ ගවුමක් නිර්මාණය කරද්දී ඒකේ ඇඳුමේ තියෙන අත්කට වටේ ප්‍රමාණයට මෙතන සමාන වෙනවා. දැන් මෙතනදි වෙන්නේ අපි පිම්බිච්ච අතක් කියන්නේ ඉහලින් මෙතන රැලි කරගන්න ඕනේ, පෆ් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ වැඩිපුර ගත්ත ප්‍රමාණය අනිවාර්යයෙන්ම මෙන්න මේ වක්‍රයට වඩා වැඩි. එතකොට මේ තියෙන්නේ ඔයාලට කියලා දුන පළවෙනි අත්මෝස්තරය මදක් පිම්බුණු අතක්. මේකෙම මම ඔයාලට කියලා දෙන්න. දැන් මේකේ මෙහෙන් පෆ් වෙලා තිබ්බට මෙතනින් ගානටම තියෙනවා. ඒ විදිහ අතුත් ලස්සනයි. දැන් මේ දවස්වල විලාසිතා ගොඩක් මේ වගේ තමයි පිම්බුණු අත්මෝස්තර යන්නේ. එතකොට මේ අත්මෝස්තරය සාමාන්‍ය පිම්බුණු අතක්. මීට වඩා වැඩිපුර චුට්ටක් අපිට තව පෆ් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මම මේක කට් කරලා ඔයාලට දෙවනි මෝස්තරේ කියලා දෙන්න. දැන් තියෙන මේ මදක් පිම්බුණු අතක්නේ, මේකෙන් අපිට තව රැලි කොටසක් වැඩි කරගන්නවා නම් අපිට මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. මෙන්න මෙතන මධ්‍ය රේඛාව තියෙනවා. මේ මධ්‍ය රේඛාව මුදුනේ ඉඳලා, මෙතන අත මුදුන, අත මුදුනේ ඉඳලා වාටිය දක්වා මෙන්න මේ විදිහට කට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට කට් කරගන්න ඕන. කට් කරලා මෙන්න මෙහෙම අපිට අවශ්‍ය පරිදි ඈත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් වෙන් නොවන විදිහට තමයි අපි මේ කට් කරන්නේ. මේ උඩ මුදුනේ ඉඳලා අතේ වාටිය මෙතන. මේ වාටිය අතේ වාටියට කට් එකක් දාලා මෙන්න මේ විදිහට අපිට ඈත් කරලා අලව ගන්න පුළුවන්. අපි එතනදී මේ මෝස්තර ඔයාලට වෙන වෙනම නිර්මාණය කරලා තියාගන්න පුළුවන්. තියලා ඔයාලට අවශ්‍ය මෝස්තරය ඕන වෙන වෙලාවට මේක ආශ්‍රයෙන් නිර්මාණය කරගන්න තියෙන්නේ ඇඳුම. මෙන්න මේ විදිහට ඔයාලට දැන් මම මෙතනින් අඟලක් විතර ඈඩ් කරා. අපිට ඕන නම් තව අඟල් එකහමාරක්, මේ විදිහට අඟල් එකහමාරක් වගේ ඈඩ් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඒ ඈඩ් වෙන ප්‍රමාණය මත තමයි ඔයාලගේ රැලි වැඩි වෙන්නේ. මෙන්න මේ විදිහට මෙතනින් අඟල් දෙකක් මම ඈඩ් කරා. මෙන්න මෙහෙම. ඊට පස්සේ අපිට ඒ ඇති කියලා හිතනවා නම් ඒ කියන්නේ ඔයාලට මෙතන අත වක්‍රය මැනලා බැලුවහම මෙන්න මේ විදිහට තමයි අපි අතේ වක්‍රය මනින්නේ.
මෙන්න මෙහෙම ටේප් එක මේ විදිහට කෙලින් තියාගෙන මෙන්න මෙහෙම මැනගන්න ඕනේ. අපි මෙහෙම මනින්න නෑ. මෙහෙම අතේ වක්‍ර මනින්න බෑ. මේ විදිහට මනින්න බෑ. ටේප් එක මෙන්න මෙහෙම කෙලින් තියලා තමයි මනින්නේ. මේ විදිහට. එතකොට ඒ අතේ වක්‍රේ මැන්නාම ඔයාලගේ ඇඳුමේ තියෙන arm hole එකට වඩා, ඇඳුමේ තියෙන කිහිලිකට වටමින්මට වඩා මෙතන යම්කිසි ප්‍රමාණයක් ගොඩක් වැඩි. එතකොට ඒ ටික තමයි අපේ අතේ මෙන්න මේ මුදුනෙන් රැලි කරගන්නේ. එතකොට තමයි ඇඳුමේ මේ ටිකට රැලි අපිට දෙන්න පුළුවන්. සාමාන්‍ය මෙන්න මේ මධ්‍ය ලක්ෂ දෙකට මේ පැත්තෙන් තමයි අපි අත රැලි කරගන්නේ. මම ඔයාලට ඒක කරගන්න හැටි රෙදි කපලා පෙන්නන්නම්. බ්ලොක් එක හදනකොට මෙන්න මේ විදිහට ඈඩ් කරලා අපිට ටේප් එකක් හෝ ගම් එකක් ආධාර කරගෙන මේ විදිහට බ්ලොක් එක හදාගන්න පුළුවන්. දැන් මෙතන මැහුම් වාසි නැහැ. මේ ටික මෙන්න මේ විදිහට පොඩි කර්ව් ෂේප් එකකින් යා කරගන්න ඕනේ. අතේ මුදුන වෙන්නේ මෙතන මැද. එතකොට මෙන්න මෙතනදී ඔයාලා දැකලා තියෙන පොඩි හැඩයක් තියෙනවා. පොඩි හැඩයක් එක්ක තමයි එන්නේ. එතන අපි පොඩ්ඩක් ස්මූත් කරගන්න ඕන මෙන්න මේ විදිහට. මොකද මෙහෙම මෙහෙම උලක් විදිහට අපිට ගන්න බෑ ඇඳුම්වලදී. මෙතන අඟල් දෙකේ දෙකේ පරතරය වගේ හිටින්න මෙන්න මේ වගේ පොඩ්ඩක් ස්මූත් කරගන්නවා කියලා අපි කියනවා එකට. පොඩ්ඩක් සුමට කරගන්න ඕන. අන්න ඔහොම බ්ලොක් එකක් සුමට කිරීමක් තමයි කරේ. ඊට පස්සේ එතනින් මේ විදිහට කපා ගන්න. මේ තියෙන්නේ පෆ් එක ටිකක් වැඩි. මෙතනිනුත් එතකොට හැදිලා තියෙනවා. මෙතනිනුත් මධ්‍ය රේඛාවෙනුත් අපිට වැඩි වෙලා තියෙනවා මේ විදිහට. හරි. ඔන්න දැන් බේසික් බ්ලොක් එකෙන් මම කියලා දුන්නා අත්මෝස්තර දෙකක්. එතකොට මදක් පිඹුණු අතක් සහ ඊට වැඩිය ටිකක් පිඹුණු අතක්. නමුත් මේ දෙකේම පහළ වාටිය මම වැඩි කරේ නැහැ. පහළ වාටිය තියෙන්නේ එකම ගානට. ඒ කියන්නේ අපේ අතේ ගානට තමයි පල්ලෙහා තියෙන්නේ. උඩ විතරක් පිම්බිලා තියෙනවා. දැන් ඊළඟට මම කියලා දෙන්නම් ඔයාලට අතේ මූලික අතෙන් බෝරිච්චි අතක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. අපිට මෙන්න මේ අතෙන්ම බෝරිච්චි අත නිර්මාණය කරගන්නත් පුළුවන්. දැන් මේ විදිහට හදාගත්තට පස්සේ නමුත් මට මේ බ්ලොක් එක ඔයාලට මහලා පෙන්නන්න ඕන නිසා මේක තියාගෙන මම වෙනම එකකින් නැවතත් කියලා දෙන්නම් කොහොමද බෝරිච්චි අතක් නිර්මාණය වන්නේ කියලා. බෝරිච්චි අතක් කියන්නේ උඩින් සහ යටින්, ඒ කියන්නේ අතේ මුදුනෙන් සහ මෙතන පහළ වාටියෙන් දෙකෙන්ම රැලි එන අත තමයි අපි බෝරිච්චි අත කියන්නේ. මේ තියෙන පිම්බුණු අත අපි මේකට කියන්නේ පෆ් ස්ලීව් කියලා. පෆ් ස්ලීව්ස් පැටර්න් ගොඩාක් තියෙනවා. බෝරිච්චි අත කිව්වහම සාමාන්‍යයෙන් පැටර්න්ස් 3-4යි තියෙන. එතකොට ඉහළින් රැලි සහ පහළින් රැලි කියන දෙකෙන්ම ඒකේ මහන විදි තමයි තියෙන්නේ කොටස් කීපයක්. දැන් මම මේක බේසික් බ්ලොක් එක නැවතත් ට්‍රේස් කර ගන්නවා අපේ ඊළඟ අත බෝරිච්චි අත සඳහා. මේක මම කොටස් කීපයකට බෙදා ගන්නවා. ඒ කියන්නේ බෝරිච්චි අතේ දැන් අපිට පහළ වාටියනොත් වැඩි කර ගන්න ඕන. දැන් මේ කලින් කරපු එකේ අපි පහළ වාටියෙන් වැඩි කරේ නැහැ. කලින් කරේ පිම්බුණු අත. මේකෙදි මම කරනවා මෙන්න මෙහෙම අතේ මධ්‍ය රේඛාවේ ඉඳලා දෙපැත්තට අඟලෙන් අඟලට මෙන්න මේ වගේ අපි ඒවට කියනවා ස්ලෑෂ් ලයින් කියලා. පැටර්න් මේකින් වලදී මෙහෙම බෙදාගෙන අපි වෙන් කරගන්නවා. ඒවට අපි කියනවා ස්ලෑෂ් ඇන්ඩ් ස්ප්‍රෙඩ් මෙතඩ් එක කියලා. ස්ලෑෂ් කරගෙන ඊට පස්සේ ස්ප්‍රෙඩ් කරගන්නයි හදන්නේ. මෙන්න මෙහෙම අඟලෙන් අඟල පරතරයේ හිටින්න අතේ අංශයේ පැත්තට යන්නේ නැහැ. දැන් මේක තමයි අතේ මධ්‍ය රේඛාව. මේ පැත්තට කොටස් හතරක්, මේ පැත්තට කොටස් හතරක් විදිහට මම සමානව මෙන්න මේක මේ විදිහට ස්ලෑෂ් කර ගන්නවා. ඒ කියන්නේ ඉරියඳ ගන්නවා. ඊට පස්සේ මේක අපි නම් කර ගන්න ඕන. මෙන්න මෙහෙම 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. මේ විදිහට අපි වෙන් කරගෙන වැඩි කරලා අලව ගන්න තමයි දැන් හදන්නේ. ඒ කියන්නේ අතේ පහළ වාටියත් වැඩි වෙන්න ඕනේ, අතේ ඉහළින් වක්‍රයත් වැඩි වෙන්න ඕන. මෙතනදී ඔයාලට තව ටිකක් අතේ උඩින්
පුම්බ ගන්න ඕන නම් මේ හරියනොත් පෆ් කරගන්න ඕන නම් මෙන්න මේ අතට මේ දේ කරන්න පුළුවන්. මේ අතෙන් අපි දැන් මේ පෆ් කරලා වැඩි කරගත්ත අතටම මේ විදිහ මධ්‍ය රේඛාව හරහා ස්ලෑෂ් ලයින් සැඳලා ස්ප්‍රෙඩ් කර ගැනීමෙන් වැඩිපුර පිම්බිච්ච අතක් නිර්මාණය කරගන්න පුළුවන්. මේකෙන් එතකොට මම මෙන්න මුලින්ම මේක වෙන් වෙන නිසා මේ අනිවාර්යෙන් ABCD හෝ මේ විදිහට ඉලක්කම් හෝ දාගන්න ඕන. ඊට පස්සේ අපි මේක මේ විදිහට කොටස් වලට වෙන් කරගන්න. ඒ කියන්නේ සම්පූර්ණ අතම මේ විදිහට කරලා කරාම ලොකු කොලයක් ඕන වෙනවනේ අපිට. එතකොට අතේ මධ්‍ය ලක්ෂයෙන් මම එක පැත්තක් වෙන් කරගෙන ඒකෙන් විතරක් මේ දේ කරන්නත් පුළුවන්. එතකොට මං අතේ අනිත් පැත්ත ෆ්‍රන්ට් එක පැත්ත මම පොඩ්ඩක් පැත්තකින් තියලා මං එක පැත්තකින් මේක් කරන හැටි පෙන්වන්නම්. ඊට පස්සේ ඒක අපි නැම්ම විදිහට තමයි පාවිච්චි කරන්නේ. මේ විදිහට බෙදලා වෙන් කරගත්තා. ඊට පස්සේ ඔයාලා ගන්න කොලේ මෙන්න මේ වගේ ධාරයක්. මං ධාරේ ඔයාලට ඇඳලා පෙන්වන්නම්. මේ විදිහට කෙලින් ලයින් එකක් ඇඳ ගන්න. ස්ට්‍රේට් ලයින් එකක් ඇඳ ගන්න. අතේ පහළ වාටිය. ඒ ධාරය හරහා තමයි අපි මෙන්න මේක අලව ගන්න ඕන වෙන්නේ. මේ විදිහට ගත්තා. ඊට පස්සේ මම මේ පැත්ත ඉඳලා අලවගෙන යන්නම්. මෙතනට මෙන්න මේ කොටස අලවනවා. මේ විදිහට. ඊට පස්සේ පොඩි පරතරයක් අපි තියෙනවා. මේ පරතරය තමයි අපි රැලියගේ සඳහා ගන්නෙ. ඔයාලට රැලි වැඩිපුර ඕන නම් මෙතනින් අඟල් එකහමාරක් වගේ වුණත් පරතරේ තියාගන්න පුළුවන්. දැන් මම මෙතනදී තියාගන්නවා අඟලක් වගේ. අඟලක් අඟල් භාගයක් ඔය වගේ පරතරය සමානව මෙන්න මේ විදිහට තියාගන්න පුළුවන්. මෙන්න මේ ස්ට්‍රේට් ලයින් එක හරහා මේ කෙලින් රේඛාව හරහා තමයි අපි අතේ වාටිය මෙන්න මේ විදිහට තියාගෙන මේක අලවගන්නේ. මොකද උඩ රේඛාව නැත්තම් අපිට වැරදෙනවා. මේ තියෙන්නේ අතේ මධ්‍ය ලක්ෂය. මම මධ්‍ය ලක්ෂයෙන් මේ පැත්ත ටික මං ගත්තේ නැහැ. මේ පැත්ත ටික ගත්තේ නැහැ. මොකද අපිට දෙකම සමානයිනේ. අපිට සමාන්තර පැටර්න් එකක් යනවා නම් අපිට එක කොටසක් විදිය ඇඳුමක වුණත් එහෙමයි සමාන් මෝස්තරය සමමිතිකයි නම් අපිට එක පැත්තක තියෙන බ්ලොක් එකෙන් මෝස්තරය නිර්මාණය කරගන්න පුළුවන්. පැටර්න් එක අසමමිතිකයි නම් තමයි දෙපැත්තම අපිට ඕන වෙන්නේ. ඒක නිසා මම එක කොටසක් අයින් කරනවා. මෙතන එතකොට මම ලියා ගන්නවා නැම්ම කියලා. මොකද අනිවාර්යෙන් එතන නැම්මට කැපිය යුතුයි. නැත්තම් අතේ එක කොටසයි කැපෙන්නේ. ඒක නිසා එතන අනිවාර්යෙන් නැම්ම කියන එක ලියා ගන්න. මෙතන උඩින් අපි මෙන්න මේ රේඛා ටික මෙතන තියෙන රේඛා ටික යා කරගෙන තමයි අතේ වක්‍රය උඩින් හදා ගන්න ඕන. ඔයාලට මෙතනදී තව පොඩි දෙයක් කරන්න පුළුවන්. අතේ මුදුනේ තව හැඩය වැඩි කරගන්න අවශ්‍ය නම් මෙතනින් අඟල් එකහමාරක් විතර වැඩි කරලා ඒ වැඩි වෙන හැඩයට මෙන්න මේ විදිහට මේ හැඩය දෙන්නත් පුළුවන්. මෙතනම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. තව වැඩිපුර ඕන නම් තව අඟලක් අඟල් එකහමාරක් වැඩි කරලා මේ විදිහට අතේ වක්‍රය වැඩි කරගෙන රැලි වැඩි කරගන්න පුළුවන්. මේකෙන් සිද්ධ වෙන්නේ ඔයාලගේ අතේ වක්‍රය වැඩි වෙන එක. දැන් මේ මෙතන තිබ්බ ප්‍රමාණයට වඩා මේ තියෙන දැන් බේසික් බ්ලොක් එක. මේ බේසික් බ්ලොක් එකේ මේ තියෙන වක්‍රයට වඩා කොච්චර වැඩි වෙලාද කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ මෙතනින් තියෙන අඟල් 4ක විතර වැඩිවීමක්. එතකොට මේ වැඩි වෙන අඟල් 4යි මේ පැත්තේ අඟල් 4යි අඟල් 8ක් ඔයාලට අතේ මුදුනේ රැලි සඳහා ඉතුරු වෙනවා. ඒ විදිහට තමයි අපි උඩ රැලි සඳහා එන අගය කොච්චරද කියන එක හොයාගන්නේ. මෙන්න මේ විදිහට කර්ව් එක ඇඳ ගන්න. මෙතන මේ විදිහටම යනවා. පහළ වාටිය මේ විදිහටම යනවා. මීට වඩා කොට අතක් නම් අපි මෙන්න මෙතනින් අඟල් භාගයක් උඩට කරලා අනිවාර්යෙන් මෙන්න මෙතන හැඩ කිරීමක් කරගන්න. නැත්නම් අත යටින් එල්ලෙන්න බලනවා. විස්කෝස් වගේ රෙද්දකින් මේක මහනවනම් අත යටින් එල්ලෙන්න බලනවා. ඒක නිසා අනිවාර්යෙන් මෙන්න මෙතන අතේ හැඩ කිරීමක් තියෙනවා. ඒක කරගන්න අඟල් භාගයක් මේ විදිහට මේ ටික කැපිලා යනවා. එතකොට මේ තියෙන්නේ බෝරිච්චි අතේ බ්ලොක් එක. ඒකත් මම මේ විදිහට කපා ගන්නවා. මේක අපේ පළවෙනි අත්මෝස්තරය. මේක අපේ දෙවෙනි අත්මෝස්තරය. මේක බෝරිච්චි අත. මේක
පිම්බුණු අත. එතකොට පිම්බුණු අතේදීම මම ඔයාලට මදක් පිම්බුණු අතත් කියලා දුන්නා. ඒකෙම තමයි අපි ටිකක් වැඩිපුර පොඹ ගන්න අතත් කරේ. ඒක යට පහළ වාටියෙන් වැඩි වෙන්නේ නැහැ. මේක පහළ වාටියෙන් සහ ඉහළින් වැඩි වෙන බෝරිච්චි අත. ඊළඟට අපි තුන්වෙනි මෝස්තරේ බලමු. තුන්වෙනි මෝස්තරේ විදිහට තිරයේ දැක්වේ ඔයාලට ලෙග් ඔෆ් මටන් ස්ලීව් එක. ඒ කියන්නේ උඩින් පිම්බිලා තියෙනවා, උඩින් ගොඩාක් පෆ් වෙලා තියෙනවා, පහළට එනකොට හීනි වෙන අතක්. මේක අපි සාමාන්‍යයෙන් දිග්ගට තමයි ගන්නෙ ලෙග් ඔෆ් මටන් අත. කොටට ගන්නෙ නැහැ, ටිකක් දිගට සාමාන්‍ය තරමට වැලමිට ළඟටවත් ගන්න ඕනේ ලෙග් ඔෆ් මටන් අත. මේ එක එක නම් තියෙනවා. එතකොට නම් ආධාර කරගෙන ඔයාලට බලනවා නම් Google search කරලා බලන්න පුළුවන්. leg of mutton කිව්වහම විවිධාකාර මෝස්තර විදියට මහගෙන තියෙනවා. බ්ලොක් එක හදාගන්න එකම විදිහටයි. හැබැයි මහගන්න පුළුවන් අපිට මෝස්තරේ වෙනස් කරලා. එතකොට අපි මේ බේසික් බ්ලොක් එකෙන් අත චුට්ටක් දිගට අරගෙන මේකෙන් අපි leg of mutton sleeve එකක් හදාගන්න විදිහ බලමු. මම දැන් අත් ඒකත් පෆ් ස්ලීව් එකක් විදිහට එන නිසා සම්පූර්ණ අතම අඳින්නේ නැහැ. බේසික් බ්ලොක් එකේ සම්පූර්ණ අතම අඳින්නේ නැහැ. එක පැත්තක් විතරක් ඇඳලා ගන්නවා. එක පැත්තක් විතරක් ට්‍රේස් කරලා ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට ඔයාලටත් පුළුවන් මේකේ අත එක පැත්තක් තියලා මෙහෙම ට්‍රේස් කරගන්න. මේ විදිහට ට්‍රේස් කරගත්තා. උඩින් චුට්ටක් ඉඳ තියා ගන්න ඕන අපිට පෆ් කරන්න ඕන වෙන නිසා මෙතන මැද ලකුණු කරගන්න. ඊට පස්සේ අපිට අත, මං කිව්වා ඔයාලට අත දිග අතකට සමයි සාමාන්‍යයෙන් අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට මෙතන ඉඳලා ඔයාලට අත දිග් කරගන්න ඕනේ, දිග ලකුණු කරගන්න. අඟල් 12ක් කියලා මම ලකුණු කරන, සාමාන්‍යයෙන් අඟල් 11 12 තමයි වැලමිට ළඟට එන මිම්ම. එතකොට මෙන්න මේ අතේ මධ්‍ය රේඛාව මං අඟල් 12ක් දිගට මේ විදිහට දික් කරගෙන එතන හරහා හරස් රේඛාවක් ඇඳ ගන්නවා. මෙතන අංශක 90 වෙන විදිහට ඇඳ ගන්න. එතකොට මේ වගේ රූලක් තියෙනවා නම් ඔයාලට, එහෙම නැත්නම් නෝමල් රූලක් වුණත් පුළුවන්. මෙන්න මෙහෙම රූලේ ගැට්ටට තියලා මෙතන අංශක 90 අඳින්න පුළුවන්. ඊට පස්සේ එතනින් අතේ දිග හරහා ගන්න අත අග වට මිම්ම දෙකට බෙදලා ලකුණු කර ගන්න ඕනේ. අපි හිතමු එතන අත අග වට මිම්ම 12යි කියලා. එහෙමනම් 12 දෙකට බෙදුවා මඟල් 6යි. අඟල් 6 මෙතන ඉඳලා මේ පැත්තට ලකුණු කරලා මේකත් එක්ක අපි මෙන්න මේ විදිහට යා කර ගන්නවා අතේ දිග. එතකොට අතේ දිග අත සාමාන්‍යයෙන් වැලමිට ළඟට එන අතක් තමයි මම දැන් ඇඳේ. අපි මේ අතෙන් බලමු කොහොමද leg of mutton sleeve එකක් නිර්මාණය කරගන්නේ කියලා. මේක මම ඔයාලට මුලින්ම ගන්නව puff sleeve එකක්, මදක් පිම්බුණු අතක්. ඒක කරගත්ත මම මෙතනින් අඟල් දෙකක් ඉහළට ඔසවලා, ඒ වගේම මෙතනින් අඟල් එකහමාරක් හෝ දෙකක් ඉහළට ඔසවන්න පුළුවන්. මේ වගේ ඉහළට අරගෙන මෙන්න මේ මැද ලක්ෂයට අපි යා කරගත්ත විදිහට මේක නැවතත් මෙහෙම යා කර ගන්නවා. දැන් ඔන්න එතකොට රැලි කීපයක් අපිට ඇවිල්ලා. අඟල් දෙකහ මාරක වගේ රැලි ප්‍රමාණයක් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. නමුත් leg of mutton අතේ අඟල් 5ක වගේ ප්‍රමාණයක් අපිට රැලි ඕන එක පැත්තකට. එහෙමනම් අපිට මේක තව ටිකක් වැඩි කර ගන්න ඕන. මේ වැඩි කර ගන්න විවිධ ක්‍රම තියෙනවා. මම ඔයාලට එක ක්‍රමයක් කියලා දෙන්නම්. මේ විදිහට මෙන්න මෙතනින් අපේ ක්‍රවුන් හයිට් එක මෙතනනේ තියෙන්නේ. ක්‍රවුන් උස, කැප් උස, මෙන්න මේ උස, මේ උස රේඛාවට වඩා අඟලක් විතර පහලින් ඔයාලා තව රේඛාවක් ඇඳ ගන්න. තව රේඛාවක් මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ මම මේක අත කට් කර ගන්නවා. දැන් ඇඳලා තියෙන්නේ දිග අතේ බේසික්ස්, දිග අතේ මූලික, දිග අතට එන මූලික පතරම. මේකෙන් මම දැන් ඇඳ මෙතනින් අඟලක් පහලින් රේඛාවක්. මම මේ රේඛාව කට් කරගෙන මෙතනින් වෙන් නොවෙන විදිහට මේවා කට් කර ගන්නවා. ඊට පස්සේ මෙතනට මම කොලයක් තියලා අලව ගන්නවා. මෙන්න මේ විදිහට මම කරන්නේ. අතේ මැද්දෙන් මට ඉඩක් ඕනේ. මේ අතේ මැද්ද මෙන්න මේ හරිය ටිකක් ලොකුයි. එතකොට මේ අතේ මැද්ද මුරුල ගන්න නම් මම මෙන්න මේ විදිහට මේ රේඛාව
ස්ලෑෂ් කරගන්න එහෙම නැත්තම් කපා ගන්නවා කට් කරගෙන මේ විදියට ඈත් කරගන්න ගමන් මෙන්න මේ කොලේ මේ ධාරයට මෙන්න මෙතන අතේ යට ධාරය මෙහෙම හිටින්න කෙලින් හිටින්න මේ විදියට කෙලින් හිටින්න අලව ගන්නවා මෙහෙම අලව ගන්නවා මේක ඔයාලට මෙතනින් කොච්චරක්ද වැඩි වෙන්න ඕන කියන එක මත මෙන්න මේක වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. මේ මෙතනින් වෙන් නොවන විදිහට ගත්තාම මේ අත ඕන තරම් ඔයාලට වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆැෂන් ෂෝ එකක වගේ අතක් මේ විදිහට ලොකු පිම්බිච්ච අතක් නිර්මාණය වෙනවා නම් ඔයාලට මේ වගේ ලොකු ප්‍රමාණයක් අපිට කරගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ගමනේදී මෙච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙතනින් අඟල් එකහමාරක් දෙකක් උපරිමයකට තියලා මෙන්න මේ විදිහට අලව ගන්න පුළුවන්. එතකොට අත මදක් ඈත් වීමක් තමයි මෙතනින් වෙන්නේ. මෙතනින් අපි බුරුලක් ගන්නවා. මෙන්න මේ විදිහට අලව ගන්නවා. මෙතනින් අපි කපන්නේ නැහැ. මෙතනින් කපන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ කොටුව මේ විදිහටම තියන්න. අංශක 90 වෙන විදිහට මෙහෙම තියන්න. මෙතනින් මේ එන කර්ව් එක මේ විදිහටම කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක තව ටිකක් රැලි ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ අතේ උස පැත්තට තමයි අපිට රැලි ඕන ලෙග් ඕෆ් මටන් අතේ. ඒක නිසා අතේ උස පැත්තට උස වැඩි කර ගැනීමෙන් මෙතනින් මේ පැත්තේ රැලි කර ගන්න තමයි ඕනේ. ඒක නිසා මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් අතේ පහළට මෙන්න මේ විදිහට ඇංගල් කරලා අඳින්නත් පුළුවන්. එහෙම නැත්තම් ඒ කියන්නේ ඇංගල් කරලා ඇඳෙද්දී අපිට චුට්ටක් හැඩේ වෙනස් වෙන අතක් තමයි එන්නේ. මේ විදිහට කෙලින් අඳින්නත් පුළුවන්. දෙකෙන්ම කරන්නේ ලෙග් ඕෆ් මටන් ස්ලීව් එක තමයි. කවුල් අත නිර්මාණය කරගන්නත් පුළුවන් මේකෙන්ම. අපි ඉදිරි දිනයකදී බලමු කවුල් අත නිර්මාණය කරන හැටි. ලෙග් ඕෆ් මටන් අතේදී මෙන්න මේ විදිහට අඟල් මුලින්ම අඟල් දෙකක් විතර පහලින්. මෙතන ඉඳලා අඟල් දෙකක් විතර පහලින් මේ වගේ ස්ලෑෂ් ලයින් එකක් අඳිනවා. ඊට පස්සේ ඔයාලට මේ දැන් උඩනේ රැලි තියෙන්න ඕන. මේ අපේ අතේ මැද්දෙන් උඩට තමයි සාමාන්‍යයෙන් අතේ රැල්ල දාගන්නේ. මේ පහලට එන්නේ නැහැ. ආම් හෝල් එකේ යටට රැලි ගන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ හරියෙන් වගේ ඉහළට ඔයාලට පුළුවන් තීරු කීපයක් මෙන්න මේ විදිහට අඟලෙන් අඟලට වගේ දාගන්න. මෙහෙම අඟලෙන් අඟලට වගේ මේ වගේ තීරු කීපයක් අරගෙන මේ ටික ඔයාලට පුළුවන් කපාගෙන නැවත කොලේක අලව ගන්න. මම ඒක නිසා වෙන් කරන නිසා මේකට කෑලි වලට මේ වගේ නම් කර ගන්නවා. මෙතනින් ඉහළට තමයි මම කෑලි ටික කපා ගන්නේ. මොකද මේ ටිකට තමයි මට රැලි ඕනේ. ඒක නිසා මේ ටික මම වෙන් කර ගන්නවා. ඊට පස්සේ මෙහෙම කොලයක් අරගෙන මෙතන ඉඳලා මම මෙන්න මේ විදිහට ඈඩ් කරලා අලව ගන්නවා. අතේ උසෙන් වැඩි කරගෙන උස ඒ කියන්නේ අපිට උඩ ටිකට උසේ උස පැත්තෙන් තමයි දැන් රැල්ල ඕන වෙන්නේ. දැන් අපි බෝරිච්චි අතේ එහෙම කරේ පළල පැත්තට රැලි ගන්න. මේකෙදි කරන්නේ උස පැත්තට වැඩි කරගෙන දෙපැත්තෙන් රැලි කර ගන්න ඕන වෙන හින්දා මැද්දට බුරුලක් එන්න ඕන හින්දා මෙන්න මේ විදිහට ඈඩ් කරගෙන අලව ගන්න තියෙන්නේ. අපි මේ වෙන් කරගත්ත කෑලි ටික නම් කරගත්ත පිළිවෙලට මෙන්න මෙහෙම පහලට මේ කොටස වෙන් කරේ නැහැ. මේ කොටස මේ විදිහටම එනවා. මෙතනින් මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ප්‍රමාණය වෙනස් කරගන්න. ඒ කියන්නේ ඔයාලගේ රැලි අවශ්‍යතාවය මත මෙතන තියෙන පරතරය වෙනස් කරගන්න පුළුවන්. දැන් මට අවශ්‍ය නම් රැලි ටිකක් ගන්න එකක් අඟලක රැල්ලක් අවශ්‍ය නම් ඔයාලා මෙතන අඟලක පරතරය තියාගන්න. අඟල් දෙකක මෙතනින් රැල්ලක් ඕන නම් අඟල් දෙකක පරතරයක් තියාගන්න. ඒ විදිහට කරගන්න. දැන් මම මෙතනදී අඟලක පරතරයක් තියාගෙන අලව ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මෙතනින් මේ ටික හරි මේ තියෙන අතේ මධ්‍ය රේඛාව මෙතන නැම්මට කැපෙන්න ඕනේ. එතකොට මේ පැත්තේ කොටසත් කැපෙනවා. මෙතනින් මේ විදිහට කෙලින් එනවා. මේක මෙන්න මෙහෙම මෙතන ගැන හිතන්න එපා. මේකෙන් මෙහෙම පල්ලෙහාට මේ ෂේප් වෙන විදිහට තමයි මෙතනින් මේ ධාරය ඇඳෙන්න ඕන. ඊට පස්සේ මෙතෙන්ට ස්මූත් වෙලා මෙන්න මෙහෙම යාවෙන්න ඕන. මේකට යා කරන්න යන්න එපා. මෙතන එන අවසාන තැනට යා කරන්න එපා. මේක ඒකට එපිටින් යන විදිහට මෙන්න මෙහෙම වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. අඩු වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට කර්ව් එක ඇඳ ගන්න. ඊට පස්සේ කපා ගන්න.
මේක වලට මෙන්න මෙහෙම රැල්ල නවලා සමාන්තර රැලි දෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. ඒක තව ක්‍රමයක්. මේ විදිහට මෙන්න මේ මෙතන මත මෙතනට තියන්න. එක තියන්න දෙක තියෙන තැනින්. දෙක තියන්න තුන තියෙන තැනින්. ඊට පස්සේ මේ විදිහට මෙහෙමත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට කපා ගන්න. එහෙම කපා ගත්තොත් අපිට මේ වගේ සමාන්තර රැලි දෙන්න පුළුවන්. අර සුදු ගවුමෙ රැලි වගේ අතටත් මෙන්න මේ විදිහට රැලි දීලා මහ ගන්න පුළුවන්. මේ විදිහට කැපුවොත් අපි දිගෑරලා මේක කැපුවොත් අපි දුරස් නූලක් මහලා ඒක ගැදර් කිරීම මතින් හෝ ගැදර් ෆුට් එක දාලා මහගෙන සමාන්තර කියන්නේ හීනි රැල්ල එන විදිහට මහ ගන්නත් පුළුවන්. ඒ වගේ පැටර්න්ස් නිර්මාණය කරද්දී විලාසිතා එක එක විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මේ විදිහට කෙලින්ම මේ වක්‍රය කැපුවොත් අපිට සමාන පරතරයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ විදිහට කරලා කැපුවොතින් බලන්න වෙනස් හැඩයකින් කැපෙන්නේ. එහෙම නොතින් අපිට ඒ රැල්ලම දීලා නවලා කපන්නත් පුළුවන්. මම මේ විදිහට කපලා ඔයාලට පෙන්වන්නම්. එතකොට අපේ අර මූලින් තිබ්බ අතේ විදිහටම තමයි මේක කැපෙන්නේ. ඇතුලේ තියෙන රැල්ල මේ විදිහට. මෙන්න මෙහෙම. මේක එතකොට තුන්වෙනි අත්මෝස්තරය ලෙග් ඔෆ් මටන් ස්ලීව් එක. රෙද්ද කපනකොට මේක දිගෑරලා මැහුම් ආසිය තියාගෙන කපන්න මෙතන නැම්මට කියලා ලියාගන්න. පල් එක දෙක තුන. දැන් අත්මෝස්තර තුනක් නිර්මාණය කරා. තව එක් අත්මෝස්තරයක් අපි බලමු. ඒකට අපිට ඕන වෙන්නේ නැහැ බේසික් අත. ඒ කියන්නේ ඒක දැන් මේ තුනම අපි නිර්මාණය කරේ බේසික් අත ආධාර කරගෙන. ඊළඟට ෆ්ලූටර් ස්ලීව් එක කරමු හතරවෙනි අත්මෝස්තරයේ විදිහට. මේකෙදි මෙන්න මේ වගේ අතක් තමයි එන්නේ. ගොඩක් දුරට පොඩි බබාලට මහනකොට චූටි දුවලට මහනකොට මෙන්න මේ විදිහට ඔයාලා දැකලා ඇති. සාමාන්‍යයෙන් අපේ ඇඳුමේ මෙන්න මෙහෙම බේසික් බ්ලොක් කඳ කොටස තියෙනවනේ. මේ කඳ කොටසේ අතට මෙන්න මේ වගේ පුංචි අපි සමනල් අත කියලත් මේකට කියන මෙන්න මේ වගේ පොඩි අතක් මේක රෙදි පටියකින් තමයි අපි දාන්නේ. මේකට අපි රැලි කීපයක් දාගන්න පුළුවන් මෙහෙම. එහෙම නැත්තම් තව මෝස්තරයක් තියෙනවා මේ ස්ලීව් එකම තමයි මේ අත්මෝස්තරේම තමයි. මේ විදිහට ඇවිල්ලා මෙහෙම තියෙන එකේ පොඩි ළමයින්ට තමයි ගොඩක්ම තියෙන මෙන්න මෙහෙම කට් එකක් ඉදිරිපසින් යනවා. මේ කට් එක ළඟින් මේ විදිහට අත මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මේකට රැලි දා ගන්න පුළුවන්. රැලි නැතුව ගන්නවා නම් මේක ෆ්ලෙයාඩ් විදියට මහ ගන්නත් පුළුවන්. ඉතින් අත්මෝස්තර කිව්වහම එකකින් නතර වෙන්න බෑ. විශාල සංඛ්‍යාවක් තියෙනවා අත්මෝස්තර. මේ ෆ්ලූටර් ස්ලීව් එක ගත්තත් එහෙමයි. මේකේ අපිට නිකන් රැලි පටිය දා ගන්න පුළුවන්, ෆ්ලෙයාඩ් රැලි පටිය දා ගන්න පුළුවන්, ෆ්ලෙයාඩ් රැලි නැතුව පටිය දා ගන්න පුළුවන්. එක එක විදිහට කරගන්න පුළුවන්. දැන් මම මේ අත්මෝස්තර දෙක රැලි පටියකින් කොහොමද කරගන්නේ කියලා දෙන්න. ෆ්ලූටර් ස්ලීව් එකේම මෙන්න මේක එකම විදිහටයි කපා ගන්නෙ. මේකෙදි උස අඩුයි, මේකෙදි උස වැඩි. එතකොට ඔයාලට අදාළ උස මැන ගන්න ඕනේ. අදාළ උස සහ මේ පටියේ තියෙන ප්‍රමාණය කොච්චරද කියන එක දැනගන්න ඕන. අපි උදාහරණයක් විදිහට ගමු. මේ පටිය අඟල් 3ක් කියලා. මෙතන මේ අතේ දිග. අතේ දිග කියලා එන්න මේ පටියේ දිග අඟල් 3යි. එතකොට මෙන්න මෙතන ආම් හෝල් එකනේ. මේ ආම් හෝල් එක ඔයාලට මෙන්න මේක මෙතන ආම් හෝල් එක යටට එනකන් අල්ලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආම් හෝල් එකේ මැද්දෙන් නතර කරන්නත් පුළුවන්. ඒ කොතන වුණත් ඒ අදාළ තැනින් තැනට එන මිම්ම මැන ගන්න. අපි හිතමු මෙතන ඉඳලා මෙතෙන්ට කියලා. ඒ එන තැනට මිම්ම මැන ගන්න. ඒක දෙගුණ කරලා ගන්න. මොකද පිටිපසටත් මෙතන අතේ නැම්ම විදිහට ඇවිල්ලා බැක් එකටත් එන නිසා. එතකොට අපි මේ ප්‍රමාණය මෙතන ඉඳලා අඟල් 7යි කියලා හිතුවොත් එහා පැත්තටත් 7ක් තියෙනවා. එතකොට 7 × 2 = 14ක් වෙනවා. මේ අතේ දිග මැනගන්නේ වෙන්න මේ විදිහටයි. ඒ පටිය කොටසට අදාළ දිග අඟල් 14ක් වෙන උදාහරණ මිම්මක් මං ගත්තේ. අතේ දිග අඟල් 3ක් විදිහට අරගෙන අපි බලමු මේ අත කොහොමද නිර්මාණය කරගන්නේ කියලා.
ඔවුටර් ස්ලීව් එක නිර්මාණයේදී මම මෙතනින් අතේ දිග සහ අත්පටියේ පළල මැනගත්තා. එතකොට ඒ ප්‍රමාණයේ බාගෙට, ඒ කියන්නේ අපිට සම්පූර්ණ දිග මෝන නැහැ. දැන් අපි මෙතන නැම්මටනේ ගන්නේ. එහෙනම් මේ එක පැත්තකට තියෙන දිග සහ මේ අත්පටියේ ප්‍රමාණයට මම කොටුවක් ඇඳ ගන්නවා. දැන් දිග අඟල් 7යි පළල අඟල් 3යි විදිහට එහෙම කොටුවක් ඇඳ ගන්න ඕනේ. අඟල් 7ක් දිගයි, අඟල් 3ක් පළලයි. මෙහෙම කොටුවක් ඇඳලා මේ කොටුවේ මේ පැත්තට 3යි මේ පැත්තට 7යි මං ගන්න මේ උදාහරණ මිම්මක් මේ විදිහට මෙතන ඉඳලා මෙතෙන්ට අදාළ ප්‍රමාණය සහ මේ ටික. ඊට පස්සේ මෙතනින් අපි රැල්ලක් දෙන්න ඕනේනේ අනිවාර්යයෙන්ම. මේ අත නිකම්ම පටියක් විදිහට අල්ලන්න අපිට කැතයි. එතකොට මෙතෙන්ට අනිවාර්යෙන් මේ රැලි යගේ මම ඔයාලට ඇඳලා පෙන්නනවා වගේ රැල්ලක් දෙන්න ඕනේ. එහෙමනම් අපි මෙන්න මෙතන තමයි අතේ මුදුන වෙන්නේ. මේ අතේ මුදුනෙන් ඉහළට අදාළ රැලි යගය මේකේ තියාගන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් අඟල් 2.5ට වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ අඟල් 2.5, 3, 3.5, 4 ඔයාලට අදාළ රැලි යගය අවශ්‍ය ප්‍රමාණය මෙන්න මෙතනින් ඉහළට තියාගන්න. ඒ අතේ දිගට වඩා ඉහළට මං අඟල් 3ක් තියාගන්නවා ඉහළට. ඊට පස්සේ මේ කොටුව මේ පැත්තට ඇඳගන්න, මෙතනින් පහළට යා කරගන්න. දැන් අතේ දිග චුට්ටක් වැඩි කරගත්තේ ඇයි රැලි යගේ සඳහා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනින් හැඩයක් සහිතව තමයි අත තියෙන්නේ. එහෙමනම් අතේ මුදුන මෙතනනේ, මෙතන තමයි උරහිස මුදුන. මේක උරහිස. උරහිස මුදුනේ ඉඳලා මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. එහෙනම් ඒ හැඩය අපි මෙන්න මේකේ මේ විදිහට ඇඳ ගන්න ඕනේ. මේ වගේ වැඩි වෙලා අඩු වෙන හැඩයක් ඇඳ ගන්න ඕනේ. මේ ටික අපි කපා ගන්නවා. මෙච්චරයි තියෙන්නේ. එක හරිම ලේසි, පොඩි දරුවන්ට ලස්සනයි, පොඩි දූලට මෙන්න මේ විදිහ අතක් නිර්මාණය කරගත්තාම. මේකට අපි මැහුම් වාසි තියලා නැහැ. අපි නිර්මාණය කරපු අත්වලට මැහුම් වාසි තියලා නැහැ. අපි රෙදි කපනකොට මැහුම් වාසි තියාගෙන තමයි කපන්න ඕනේ. මේ උරහිස කියලා තිබ්බ තැන අපි නැම්මට තියලා තමයි කපන්න ඕනේ. මේ තියන්නේ ෆ්ලූටර් ස්ලීව් එක, අපි රැලි පටියක් ආධාර කරගෙන කපාගත් එක. මේකම අපිට පුළුවන් ෆ්ලෙයාඩ් විදිහටත් කපන්න. එතකොට අපිට ෆ්ලෙයාඩ් පටියක් විදිහට ඔයාලා දන්න ෆ්ලෙයාඩ් සායේ ආකාරයට කපා ගන්නත් පුළුවන්. ඒක ටිකක් දීර්ඝ පාඩමක්. එතකොට මම මේක ස්ලෑෂ් ඇන් ස්ප්‍රෙඩ් මෙතඩ් එකට කොහොමද ෆ්ලෙයාඩ් විදිහට කරගන්නේ කියලාත් ඔයාලට පෙන්වන්නම්. එතකොට මේ විදිහටම අතක් නිර්මාණය කරගන්න පුළුවන්. මේක කෙලින් පටියක්. මේක නැම්මට කපාගත්ත කෙලින් පටියක් තියෙන. මේකෙම මම ස්ලෑෂ් ඇන් ස්ප්‍රෙඩ් මෙතඩ් එකට කරලා පෙන්නන්නම්. මේක මම ට්‍රේස් කරගන්නවා. මේ විදිහට ට්‍රේස් කරලා අපි ෆ්ලෙයාඩ් විදිහට කපන නිසා එකපාරින්ම රෙද්දේ කපන්න පුළුවන්. එතකොට මේකට මැහුම් වාසි තියාගන්නවා. මේ පැත්තට වාටිය මහන සහ මේ පැත්තට වාටිය මහන. ඒ ෆ්ලෙයාඩ් ආකාරයට ගන්නකොට අපි බ්ලොක් එකට මැහුම් වාසිය තියලා හදාගන්නවා. මොකද ෆ්ලෙයාඩ් ආකාරයට නැත්තම් ඊට පස්සේ රෙද්ද කපනකොට මැහුම් වාසිය අදාළ කරගන්න ගියාම ටිකක් අමාරුයි. ඒක නිසා මම මේකට මැහුම් වාසි තියාගෙන තමයි මෙහෙම ට්‍රේස් කරගත්ත එකට දෙපැත්තෙන් මැහුම් වාසි තියාගත්තා. මේ පැත්තේ වාටිය මහන සහ මේ පැත්තෙන් අත අල්ලන පැත්තට. ඊට පස්සේ මේක මම මෙන්න මේ විදිහට කොටස් කීපයකට කඩා ගන්න පුළුවන්. සමාන පරතරයෙන් මෙන්න මේ විදිහට ළඟ ළඟ හරි ඈතින් ඈතින් හරි ඔයාලට ෆ්ලෙයාඩ් එක අඩුවෙන් ඕන නම් මේ ටික ඈතින් ඈත ඇඳ ගන්න. ළඟ ළඟ ඕන නම් අඟ ළඟල පරතරෙන් අඳින්න. ඒ විදිහට ඈත් කරලා මේ කලව ගන්න ඕන නිසා නම් කර ගන්නවා. මේකම තමයි, මේක අපි කරන්නේ කෙලින් පටියකින්. මේක කරන්නේ ෆ්ලෙයාඩ් විදිහට. එතකොට ෆ්ලෙයාඩ් විදිහට කරන එකේ ඔයාලට රැලි අවශ්‍ය නැත්නම් මේ රැලි යගේ එකතු කරන්න නැතුවින්. ෆ්ලෙයාඩ් විදිහට කරන එකේ මේ රැල්ල අවශ්‍ය නැහැ කියලා හිතන්න. මෙතනින් අපි රැලි යගයක් ගත්තන වෙනම රැලි නැතුව ෆ්ලෙයාඩ් එකත් ලස්සනයි. එතකොට රැලි නැත්නම්
මේ කෑල්ල ඉවත් කරලා ඉවර වෙලා මේ තියෙන ටික ස්ලෑෂ් කරලා මේ කරන විදිහටම කරන්නත් පුළුවන්. ඒක තව විදිහක්. මේක ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අලව ගන්න. ෆ්ලෙයාඩ් වෙන විදිහට අලවනවා කියන්නේ අර මදුරු කොයින් එකේ වගේ එන විදිහට අලව ගත්තාම ඔයාලට මේක ෆ්ලෙයාඩ් විදිහට අලවන්න පුළුවන්. මේක දැන් අපි අත අල්ලන පැත්ත තියෙනවානේ. අත අල්ලන පැත්ත වෙන් කරන්න එපා. ඔයාලට මෙන්න මේ පැත්ත. ඒ කියන්නේ අත අල්ලන පැත්ත කියන්නේ ඔයාලගේ මෙන්න මේ අත සම්බන්ධ වෙන පැත්ත තියෙන්නේ. ඇඳුමට සම්බන්ධ වෙන පැත්තට ඔයාලට රැලි අගය ගන්නවා නම් දෙපැත්තම වෙන් වෙන විදිහට කපා ගන්න ඕනේ. ඒක විදි දෙකක්. මේ පැත්තටත් රැලි අගය ඕනේ, මේ පැත්තටත් ෆ්ලෙයාඩ් එක වැඩි වෙන්න ඕන නම් මේක වෙන් වෙන විදිහටම අලව ගන්න ඕනේ ඈඩ් කරලා. එහෙම නැත්නම් දැන් අපිට මේ පැත්තට රැලි අගයක් තියෙනවනේ, අපි මේකේ රැලි අගයක් ගත්ත නිසා. එහෙනම් මෙන්න මේ පැත්තෙන් තමයි ඔයාලට ෆ්ලෙයාඩ් වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්ත වෙන් කිරීමක් කරන්න එපා. මෙහෙ ඉඳලා මේ පැත්තට කපන්න. ඒ කියන්නේ මේ කර්ව් එක පැත්තේ ඉඳලා අත අල්ලන පැත්තට කපා ගන්න වෙන් කරන්නේ නැතුව. නමුත් මේ විදිහට මාක් කරගන්න අදිසිය වෙන් වුණොත් කෑල්ල මාරු වෙන්න පුළුවන් නිසා මෙන්න මෙහෙම කට් කරගන්න. මෙතන අයිනටම කට් කරගන්න වෙන් නොවන විදිහට. යට ටික මම ගත්තේ නැහැ, මොකද ෆ්ලෙයාඩ් එක මේ ටික වැඩි වෙන්න ඕන නිසා අවශ්‍ය නැහැ. යට ටිකටත් ගන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම අපි මෙන්න මේ විදිහට අලව ගන්න ඕනේ. වැඩි කරලා ෆ්ලෙයාඩ් හැඩයක් ගන්න නේ ඕන වෙන්නේ. එතකොට කොලයක් අරගෙන අවශ්‍ය පරිදි මෙන්න මේක ඈඩ් කරලා අර මෙතන අයිනටම වෙන් වුණේ නැත්තම් ටිකක් අමාරුයි. ඒකයි මම කිව්වේ මෙතන වෙන් නොවන විදිහට මෙන්න මෙහෙම අලව ගන්න කියලා. කපා ගන්න කියලා. මෙතනින් ඈඩ් කරගන්න විදිය මත තමයි ඔයාලගේ ෆ්ලෙය කොච්චර ෆ්ලෙයාඩ් එකක් ගන්නවද කියන එක තීරණය වෙන්නේ. මෙන්න මෙහෙම ඈඩ් කරගන්න පුළුවන්. විදිහට ගත්තා. දැන් ඔයාලට මෙන්න මෙතන නැම්ම කියන එක ලියා ගන්න මේ පැත්තේ. එතන නැම්මට තියලා කපන්නත් පුළුවන්. එහෙම නැත්නම් රෙදි මදි නම් මේ විදිහට ගන්නකොට රෙදි ප්‍රමාණය ටික වැඩිපුර යනවා. මෙතන මූට්ටුවක් එන විදිහට මැහුම් වාසියක් මෙතනින් තියලා කපලා ඊට පස්සේ මෙතනින් මූට්ටුවක් දා ගන්නත් පුළුවන්. කපනකොට දැන් බය නැහැ, මැහුම් වාසි තියලා තියෙන නිසා කෙලින්ම රෙද්දේ කපන්න පුළුවන්. මෙන්න මේ විදිහට නැම්මට කපනවා නම් මෙතනින් කෙලින්ම කපා ගන්න. මැහුම් ආසියක් තියෙනවා නම් අඟල් භාගයක මැහුම් ආසියක් තියලා රෙදි කපා ගන්න ඕන. මේක කපනකොට වටේට මෙන්න මේ විදිහට බැලන්ස් වෙන්න කපන්න. ලස්සනට රවුමක් එන විදිහට. දැන් ඉගෙන ගත්තේ අත්මෝසර නිර්මාණය කිරීමේදී මූලික අත නිර්මාණය කරගෙන ඒ ආශ්‍රයෙන් පතරුම් අනිත් මෝස්ටර සඳහා පතරුම් නිර්මාණය කරගන්නේ මොන ආකාරයෙන්ද කියන එක. දැන් මේ කොටස ඉගෙන ගත්තට පස්සේ ඔබට හිතෙන්නට පුළුවන් මේ අත්මෝස්ටර අපි කොහොමද රෙද්දෙන් කපලා මහාන හැටි ඉගෙන ගන්නේ කොහොමද කියලා. මොකද මහාන එක ගැනත් අපිට ගොඩාක් විස්තර තියෙනවා, දේවල් තියෙනවා දැනගන්න. එතකොට දැන් ඊළඟ පාඩමෙන් අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ පතර නිර්මාණය පස්සේ මේ පතරුම් ආශ්‍රය කරගෙන මේ එකින් එක අත්මෝස්තර කපලා මහන්නේ කොහොමද කියන ආකාරය ඔබට ඉගෙන ගන්න. එමනම් ඔබ එම පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මේ මූලික පතරම ඉගෙනගෙන තියෙනවා නම් ඔන්න ඔබට පුළුවන් අත්මෝස්තර කපලා මහන හැටි ඉගෙන ගන්න. කුෂිනි මහන්මිය, දැන් අපි අත්මෝස්තර නිර්මාණයෙන් පස්සේ අපි අත්මෝස්තර කපලා මහනට ඉගෙන ගන්න ඕනේනේ. එතකොට දැන් මේ අපි මේ පතරම් නිර්මාණයේදී වගේම කපල මහන එකේදී ගොඩක් දේවල් අපිට දැනගන්න තියෙනවද? ඔව්, ගොඩක් දේවල් දැනගන්න තියෙනවා. මොකද අපි මැහුම් වාසි මේකට එකතු කරේ නැහැ. මැහුම් වාසි තියලා තමයි රෙදි කපන්නේ. ඊට අමතරව අපි දැන් මේ වගේ අතක් නිර්මාණය කරගන්නකොට මේකේ ප්ලීට් අගේවල් අපි වෙන වෙනම දීලා තියෙනවා. එතකොට අපි එක බ්ලොක් එක හරහා අපි රෙද්දට දෙන්න ඕන. ඔව්. දැන් අපිට තේරෙන්නට ඇති
පතුරුම් ආශ්‍රයෙන් ඔන්න කපල මහලකටත් කොයිතරම් දේවල් දැනගන්න තියෙනවද කියලා අපි යොමු වෙමු. කොහොමද රෙද්දෙන් 77 කපලා එම මෝස්තර නිර්මාණය කරගනි ලස්සනට මහන්නේ කොහොමද කියලා. අපි බලමු අපි හදාගත්ත බ්ලොක් එක මගින් රෙදි කපා ගන්න කොහොමද කියලා. එතකොට ඔයාලා දන්නවා ඇති රෙද්දක් ගත්තහම රෙද්දේ උස පැත්ත සහ පළල පැත්ත කියන දෙක තියෙනවා. එතකොට රෙද්දේ උස පැත්තට බලවාටියක් තියෙනවා. බලවාටිය පැත්ත ඇදෙන්නේ නැහැ. රෙද්දේ පළල පැත්ත මෙන්න මේ විදිහට ඇදෙනවා. එතකොට ඒ ඇදෙන පැත්ත තමයි අපේ හැම වෙලේම මේ අතේ පළල විදිහට තියෙන්න ඕන, නැත්නම් ඇඳුම ඇඳහම අත හිර වෙනවා. ඒක නිසා රෙද්දේ උස පැත්ත අතේ උස පැත්තටත්, රෙද්දේ පළල පැත්ත අතේ පළල පැත්තටත් තියෙන්න ඕන. ඒකට අපි ග්‍රේන් ලයින් එක කියලාත් කියනවා. ඊට අමතරව අපි මේකට මහොන් ආසි තියාගත්තේ නැහැ. දැන් මේක මේ විදිහට තියලා, රෙද්දට තියලා මේ අතේ පළල පැත්ත පින් එකක් හෝ මොකක් හරි බරක් අපිට පුළුවන් මේක මත තියන්න. ඊට පස්සේ වටේට මැහුම් ආසි තියලා කපා ගන්න තමයි තියෙන්නේ. දැන් මෙතන පොඩි හැඩයක් තියෙනවා. මේ පළවෙනි මෝස්තරය මම ගත්ත විදිහ මෙතන හැඩයක් තියෙනවා. එතකොට අපි මේකේ මෙන්න මේ හැඩය මහනකොට අපි ෆේසින් එකක් තියලා තමයි මහ ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේක සාරි ජැකට් එකක වගේ නම් ලයිනින් එකක් එක්ක ඩබල් කරලා මහ ගන්න පුළුවන් අනිත් පැත්ත හරවලා. එතකොට මෙතනට අපි තියා ගන්න ඕන මේ වගේ පහල හැඩ වෙනවා නම් අඟල් භාගයක මැහුම් වාසියක් විතරයි. මෙතන අඟල් භාගයක මැහුම් වාසියක් තියෙනවා. අතේ අංශය සඳහා අපි සාමාන්‍යයෙන් අඟල් භාගයක් හෝ තුන් කාලක මැහුම් වාසියක් තියා ගන්න ඕනේ. ඊට අමතරව මෙතන මේ පැත්තේ අංශය තියෙනවා. මෙතන අතේ වක්‍රයට අඟල් භාගයක් වටේට තියලා කපා ගන්න ඕන. මේ විදිහට කපා ගත්තා. දෙවැනි මෝස්තරය කපා ගන්න විදිහ බලමු. මේක බෝරිච්චි අත. එතකොට මෙන්න මෙතන මම කිව්වලට නැම්මට තමයි මේක ගත්තේ. ඒක නිසා මම මේ රෙද්ද මෙහෙම දෙකට නවනවා. දෙකට නවනකොට ඇතුල් පැත්තේ තියෙන්න ඕනේ හොඳ පිට, එළියේ කන පිට පැත්ත තියෙන්න ඕනේ. වටේට මැහුම් වාසි තියන්න ඉඩ තියෙන්නත් ඕනේ මෙන්න මේ විදිහට. මෙහෙම හරි ග්‍රේන් ලයින් එකට තියලා මෙහෙම වටේට මැහුම් වාසි තියලා අඟල් භාගයේ බැගින් මේකත් මම කට් කර ගන්නවා. ඊළඟට අපි බලමු තුන්වෙනි අත්මෝස්තරය. මේකත් නැම්මට තියලා තමයි කපා ගන්න ඕන වෙන්නේ. ඇතුල් පැත්තට හොඳ පිට තියලා එළියට කන පිට හිටින්න මෙන්න මේ වගේ අතේ නැම්ම මෙතන මෙතනින් මැහුම් වාසි තියාගන්න ඉඩ තියෙන විදිහට මෙහෙම රෙද්ද නවලා අපි මේ එක අතයි කපන්නේ. නමුත් ඇත්තටම ඇඳුමකට අත් දෙකක් තියෙනවනේ. එතකොට ඒ අත් දෙක කපා ගන්න ඕන. මේ වගේ ඩබල් කරලා කපා ගන්න පුළුවන්. මේ වගේ එකක් කපද්දි අනිවාර්යෙන් මෙන්න මේ තැන් නැවිලා තියෙන. එතකොට පින්ස් ගහ ගන්න. රෙද්දට අල්ලලා ඩොක් එකට පින් එකක් ගහ ගන්න ඕන. ඊට පස්සේ තමයි වටේට මැහුම් වාසි තියලා කපා ගන්න. මේ අතේදී රෙද්දේ උස පැත්ත අතේ උස පැත්තට සහ රෙද්දේ පළල පැත්ත අපේ අතේ පළල පැත්තට හිටින්න තියා ගන්න ඕන. මෙතෙන් ටඟල් භාගයක මැහුම් වාසියක් මෙතනට තුන් කාලක්, මෙතනට අඟල් භාගයක් කියලා මේ විදිහට කපා ගන්න ඕන. මේකෙදී ඔයාලා ටේලරින් චෝක් එකක් පාවිච්චි කරන්න. මම ඔයාලට පේන්නේ නැති හින්දා මෙතන මාක පෙන් එකෙන් දාන්නේ. මෙන්න මෙතනදී මාක් එක දාගන්න මේ රැල්ල අදාළ වෙන තැන. මෙන්න මෙහෙම මාක් එක දාගන්න. ටේලරින් චෝක් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් ටේලරින් පෙන්සිල් එක පෑන් වලින් අඳින්න එපා. මේ විදිහට මාක් එක දාගන්න. අතේ මුදුනටත් මෙතනදී රැලි එනවා. එතකොට ඊට පස්සේ තමයි අපේ සාමාන්‍ය අතේ ගානට මෙන්න මේ ටික පෆ් වෙලා හිටින්නේ. මේ අදාළ ටික රැලි කර ගන්න ඕන. ඊට පස්සේ අපි ෆ්ලූටර් ස්ලීව් එකට යනවා. අපි මුලින්ම මෙන්න මේ මේ ස්ලීව් එක, ෆ්ලූටර් ස්ලීව් එකේ කෙලින් පටියක් ආධාර කරගෙන කොහොමද මේක මහගන්නේ කියලා බලමු. මේක රැලි කර ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මෙතන නැම්මට තියලා තමයි ගන්න ඕනේ. නැම්මට තියලා කපා ගන්නත් ඕනේ. බලවාටිය හරියටට මේකෙදී ලොකු ගැටලුවක් එන්නේ නැහැ. මෙන්න මේ පැත්ත ඇදෙන ඕනම පැත්තක් අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක බයස් අතට වුණත් ගන්න පුළුවන්. බයස් කියලා කියන්නේ මෙන්න මෙහෙම රෙද්ද මෙහෙම නැවුනහම අපිට මෙහෙම ඇදෙනවා වැඩි. ඒ පැත්තට වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ වාටිය මහනවා නම් දැන් මේක පයිපින්
වගේ කරගන්නවා නම් අපිට මේ බයස් අතර කැපුණාට ගැටලුවක් නැහැ. නැත්නම් මේක වාටිය මහනවා නම් හරි පැත්තට හරිම ග්‍රේන් ලයින් එක, ඒ කියන්නේ නූල යන හරි දිශාවට මේක කපා ගන්න ඕනේ. එතකොට මේ පැත්ත රෙද්දේ උස කියලා හිතුවොත් මෙන්න මේ විදිහට දෙකට නවලා මෙහෙම තමයි තියලා අපි කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට රෙද්ද දෙකට නවන්න, දෙකට නවලා මේ විදිහට තියලා දැන් අපි මේකට මැහුම් වාසිය තිබ්බේ නැහැ. මැහුම් වාසිය තිබ්බේ නැහැ. මැහුම් වාසි තියලා කපා ගන්න ඕනේ. මේක කපා ගන්න. ඒකෙම ෆ්ලූටර් ස්ලීව් එකේම ෆ්ලෙයර්ඩ් ආකාරයට මෙන්න මේක අපිට කපා ගන්න පුළුවන්. එතකොට දැන් යාලට පේනවා ඇති මෙන්න මෙතන නැම්මට තියන්න ටිකක් අමාරුයි. මෙන්න මෙතන තියෙන එක අපිට නැම්මට තියන්න බෑ. එහෙම වුණාම අපිට පුළුවන් මෙතන නැම්ම පාවිච්චි කරන්න. මේ මේකේ රෙද්දේ නැම්ම මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ටික වැඩි වෙන එක ගැටලුවක් නෑ. ඒ ටික ඔයාලට ගන්න පුළුවන් මෙතන රැලි අගේ සඳහා. එහෙම නැත්තම් ඒක ගානටම ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ විදිහට තියලා මැහුම් වාසිය තියලා කොටස් දෙකක් වෙන විදිහට කපා ගන්න. එතකොට මෙතනින් මුට්ටුවක් දා ගන්න පුළුවන්. ඒක කැමති ආකාරයට ගන්න පුළුවන්. දැන් මම මෙතනින් නැම්මට ගන්නව නම් ඔයාලට මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. මේක මෙතෙන්ටම සම්බන්ධ වෙනවා මේ විදිහට. මේ ටිකත් එනවා. මූට්ටුවක් එන විදිහට එනවා නම් මෙතනින් මූට්ටු කරගන්න ඕන. කොටස් දෙකක් විදිහට කපා ගන්න පුළුවන්. මම මූට්ටුවක් එන විදිහට මේක කපලා පෙන්නන්නම්. දැන් මේකේ වටේට මැහුම් ආසි අපි තියලා තමයි කපාගෙන මේ ලොක් එක හදාගත්තේ. ඒක නිසා රෙද්දෙදි මැහුම් වාසිය මේකට තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න, මැහුම් වාසි තියාගත්තොත් රෙද්දේ තියන්නේ නැහැ. මැහුම් වාසි තියාගන්න නැතුව බ්ලොක් කරන එකේදී මැහුම් වාසිය රෙද්දට අපි තියාගන්න ඕනේ. මේ විදිහට තමයි අපි රෙදි කපා ගන්න ඕන වෙන්නේ. මේ අතේ බ්ලොක් එකෙන් ඔන්න රෙදි කපා ගත්තට පස්සේ මේ විදිහට මහ ගන්න ඕනේ. මුලින්ම අතේ වාටිය මහ ගන්න ඕන. මෙතන අතේ කෙලින් ඉරක් නෙමෙයි තියෙන්නේ, පොඩි කර්ව් එකක්. ඒක නිසා ඒ ගානට අපි මෙන්න මේ විදිහට ෆේසින් එකක් කපා ගන්න ඕන. අතට අතේ හොඳ පිට පැත්තට ෆේසින් එකේ හොඳ පිට මේ විදිහට තියලා අපි අඟල් භාගයේ මැහුම් වාසියෙන් මේ විදිහට මහගෙන යනවා. මෙතනදී පොඩි කර්ව් එකක් තියෙන නිසා මෙන්න මෙහෙම අපි මැද්දෙන් පොඩි කට් එකක් දානවා. අඟලෙන් අඟලට විතර කට් එක දාලා මේ විදිහට. ඊට පස්සේ අවුට් ලයින් එකක් ගහන්න ඕනේ අරව ගන්න මැහුම. මේ පැත්තට මැහුම් වාසිය පැත්තට ෆේසින් එක හරවලා පස්සේ මේ පැත් කනපිට පැත්තට හරවලා මේක මෙන්න මෙහෙම එකපාරක් නවලා නැවත වාරයක් මෙහෙම නවලා අපිට මේක ලයිනින් එකක් නැතුව නම් මෙහෙම අතේ මහ ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ පාටම නූලක් දාලා මේ විදිහට වාටිය මහ ගන්න. කර්ව් ෂේප් එකක තියෙන එකක් වාටිය මහනකොට මේ විදිහට මහන්න, එකපාරින් නවලා වාටිය මහන්න බෑ. පොඩි කර්ව් එකක් තියෙනකොට අතක් ලස්සනයි. ඊට පස්සේ මෙතන අතේ මුදුන අපි රැලි කරගන්න ඕන. ඔයාලා නූල දොරස් කරගන්න උපරිම අගයට. නූල දොරස් කරගෙන මෙන්න මේ අතේ මැද, මෙන්න මේ මැද, මෙන්න මේ තැන් දෙකේ පොඩි නූලක් අහගන්න ඕන, දොරස් නූලක්. නූල දොරස් කරලා මැහුම් වාසියේ ධාරෙන් මහගෙන යන. එහෙම නැත්නම් ගැදරින් ෆුට් එකක් තියෙනවා නම් ගැදරින් ෆුට් එකගෙනුත් මේ වගේ රැලි කරගන්න පුළුවන්. ඕන කෙනෙක්ට මෙන්න මේ විදිහ කරගන්න පුළුවන්. ගැදරින් ෆුට් නැති අයත් ඉන්න නිසා මෙන්න මෙහෙම දුරස් නූලක් ගහලා මේ එක පැත්තක නූලක් මෙන්න මෙහෙම අදින්න. එතකොට මේක මේ විදිහට ගැදර් වෙනවා, මෙහෙම රැලි වෙනවා. මේ විදිහට රැඩි කරගන්න පුළුවන්. හීනි රැඩ්ඩක් එන විදිහට අතේ මුදුනට මෙන්න මෙහෙම රැඩි ටික හදාගන්න. දෙපැත්තෙන් රැඩි ටික මෙන්න මෙහෙම හදාගන්න. ඔය විදිහට මේ විදිහට ඔන්න පෆ් ස්ලීව් එක නිර්මාණය කරගන්න පුළුවන්. මේ අතේ මුදුනට විතරක් රැල්ල දෙන්න. මේ පැත්තෙනුත් තව චුට්ටක් අවශ්‍ය නම් මේක ගන්න. ඊට පස්සේ ඔයාලාගේ මෙන්න මේ අතේ වක්‍රය
මේ තියෙන දැන් අතේ වක්‍රය මේ ටික. මේ අතේ වක්‍රයේ මේ කොටස ඔයාලගේ ඇඳුමේ ආම් හෝල් එකට සමාන වෙන්න ඕනේ. එතකොට ඒක සමාන කරගන්න පුළුවන් ඔයාලා මේ පැත්තින්දලා දෙපැත්තෙන් අල්ලනවට වඩා අතේ මුදුන ඇඳුමේ අතේ මුදුන ඉඳලා දෙපැත්තට අල්ලගෙන ගියාම මේ රැලියගේ බැලන්ස් කරලා අල්ල ගන්න පුළුවන්. මේ තියෙන පළවෙනි අත්මෝස්තරය. ඊට පස්සේ මෙතනින් අංශය මහ ගන්න පුළුවන්. හොඳ පිටට හොඳ පිට හරවලා මෙන්න මෙහෙම මේක තමයි පළවෙනි අත්මෝස්තරය. මෙන්න මේ විදිහට පළවෙනි අත්මෝස්තරය මෙහෙම තියෙනවා. මේ තියෙන අතේ ආම් හෝල් එකට මේක තියාගන්න පුළුවන්. මේක පළවෙනි එක. ඔය විදිහට රැලි පොඩ්ඩක් එන අත. ඊට පස්සේ අපි බලමු දෙවෙනි අත්මෝස්තරය. දෙවෙනි අත්මෝස්තරය බෝරිච්චි අත. මේකෙදි උඩිනුත් රැලි වෙනවා යටිනුත් රැලි වෙනවා. අපිට මේ රැලි වෙන එක දෙවිදිහකට කරගන්න පුළුවන්. මෙතනින් පහල ඉලාස්ටික් එකක් ආධාර කරගෙන කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බෑන්ඩ් එකකින් කරගන්නත් පුළුවන්. ඔයාලට මෙතන රැලි වෙන එක අතට අල්ලගන්න පුළුවන්. එතකොට මුලින්ම මම උඩ රැලි එන එක දෙවනියට කරගන්නවා. පහල වාටිය හදාගන්න එක කරගන්න ඕන. ඔයාලට පින්තූරයක් දිස්වෙයි. ඒකේ තියෙනවා මෙතන පහලට මෙතනින් වාටියට බෑන්ඩ් එකක් පොඩි බෑන්ඩ් එකක් අල්ලලා. එතකොට ඔයාලගේ අතේ උසෙන් ඒ බෑන්ඩ් එකට අදාළ ප්‍රමාණය ඉවත් කරගෙන අත මේ විදියට හදාගන්නත් පුළුවන්. නැත්තම් හදාගත් අතේ පහලට බෑන්ඩ් එකක් අල්ලගන්නත් පුළුවන්. හැබැයි ඒ බෑන්ඩ් එකේ ප්‍රමාණය ඔයාලගේ අතේ දිග වැඩි වෙනවා. එතකොට මුලින් මෙන්න මේක දුරස් නූලට දාලා පහල වාටියත් ඉස්සෙල්ල වගේම රැලි කරගන්න ඕන. මේක කැද කරගන්න ඕන. අපිට මෙතන පහලට ඉලාස්ටික් එකක් දාන්න පුළුවන්. ඉලාස්ටික් එක දානවා නම් ඔයාලගේ අත අගවට මිම්මට වඩා අත අගවට 13යි කියලා හිතුවොත් 13න් අඟල් දෙකක් අඩු කරලා ඉලාස්ටික් එක කපා ගන්න. කියන්නේ අඟල් 11කට ඉලාස්ටික් එක කපා ගන්න. කපලා ඒක ඇදලා මේ ප්‍රමාණයට අල්ලන්න ඕනේ. ඉලාස්ටික් එක ඇදලා මේ ප්‍රමාණයට අල්ල ගන්න ඕනේ. මේ පහලින් රැලි කරන ටිකත් අතේ අංශයේ පැත්තට දෙන්න එපා. පුළුවන් තරම් අතේ මැද්දට මෙන්න මෙහෙම දෙපැත්තට බැලන්ස් වෙලා යන විදිහට දෙන්න ඕනේ මේ අත යට. ඊට පස්සේ අපි හිතමු බෑන්ඩ් එකක් අල්ල ගන්නවා කියලා. දැන් මේ අතටම වුණත් වාටිය මහලා චූටි පයිපින් එකක් අල්ලලා ගන්නත් පුළුවන්. ටිකක් ලොකු බෑන්ඩ් එකක් නම් අරට ඒ බෑන්ඩ් එකේ උස ප්‍රමාණය අරගෙන උස වගේ දෙකක් ගන්න. දෙකක් අරගෙන මේක කනපිට පැත්තෙන් කනපිට පැත්තෙන් මේ අඟල් භාගයේ මැහුම් වාසියට මෙහෙම මහගෙන යනවා. මේ විදිහට ඊට පස්සේ මේක හොඳ පිට පැත්තට හරවලා මේක අඟල් භාගයක් නවලා නැවත මේකෙ මැද්දෙන් නවලා මේ මැහුම පේන්නේ නැති වෙන්න මෙන්න මෙහෙම උඩින් තියා ගන්න ඕන. මැහුම පේන්නේ නැති වෙන්න තියලා වැඩි කොටස කපන්න. අතේ පහල වාටියට මේ විදිහට ගත්තා. පහලින් බෝරිච්චි වුණා. දැන් උඩ ටික අර විදිහටම පෆ් කරලා අල්ල ගන්න පුළුවන්. මේ විදිහට උඩ ටිකත් පෆ් කරගන්න පුළුවන්. යට ටිකත් පෆ් වෙලා තියෙනවා. උඩ ටිකත් පෆ් වෙලා ඊට පස්සේ අංශයට අංශය තියලා මහ ගන්න පුළුවන් කඳ කොටස ඇල්ලුවට පස්සේ. මේක තමයි බෝරිච්චි අත. මේ විදිහට උඩ ටික පෆ් වෙලා තියෙනවා.
ප්‍රැඩි මැද්දට දාගන්න දෙපැත්තට එපා. මේ විදිහට යට බෑන්ඩ් එකක් ආධාර කරගෙන මෙහෙම ගන්නත් පුළුවන්, නැත්නම් ඉලාස්ටික් එක අල්ල ගන්නත් පුළුවන්, එහෙම නැත්නම් පයිපින් එකක් අල්ල ගන්නත් පුළුවන්. මේ විදිහට. ඊට පස්සේ බලමු තුන්වෙනි අත්මෝස්තරය. ලෙග් ඔෆ් මටන් ස්ලීව් එක. මේකේ මම කිව්වා මෙතන රැලි අග ටික ඔයාලා මාක් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට අපිට පින්ස් ඕන වෙනවා. අත දිගෑරලා අපිට මේ රැලි ටික සමාන අපිට ඔය පළවෙනි හා දෙවැනි මෝස්තරේ කරපු විදිහට කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම තියලා බ්ලොක් එක තියන්න, හරි මැද්දට මෙන්න මෙහෙම තියන්න. තියලා මේ විදිහට ප්ලීට් එක නවන්න. මේ විදිහට ප්ලීට් එක නවන්න. එතකොට මේ පැත්ත ටික ඉබේටම නැවෙනවා. එතනදී ඔයාලා පින් එක ගහ ගන්න ඕනේ. බ්ලොක් එකට ගහන්න එපා, මේ පැත්තට ගහන්න. ඊට පස්සේ දෙවනි ප්ලීට් එකත් ඔයාලට මෙන්න මේ විදිහට ප්ලීට් අගය විතරක් නවන්න. එතකොට දෙවනි ප්ලීට් එකත් මේ විදිහට ඉබේටම මේ පැත්ත නැවෙනවා. තුන්වෙනි ප්ලීට් එකත් මෙහෙම තියලා නවන්න. අපිට ප්ලීට් කීපයක් මීට වඩා වැඩි ගාණක් වුණත් දෙන්න පුළුවන්. බ්ලොක් එකත් එක්කම ප්ලීට් එක නවලා ඊට පස්සේ බ්ලොක් එක ඉවත් කරගන්න. අපිට මේකම රැලි වැඩි කරලා කවුල් අතක් විදිහට හදා ගන්නත් පුළුවන්. මේ රැලි ටික පහලට නැත් පහලට හෝ උඩට හෝ දෙකෙන් ඕනම විදිහකට දා ගන්නත් පුළුවන්. පහලටත් පුළුවන්, රැලි ටික මෙහෙම උඩට හිටින්න ගන්නත් පුළුවන්. ওই විදිහට මෙහෙම හොඳට රැලි ටික හදලා හොඳට අයන් කර ගන්න. ඊට පස්සේ මේ ටික මෙහෙමම තියලා ටැග් කර ගන්න ඕනේ මේ වටේට. ඊට පස්සේ මම මේක ගත්තේ උඩටත් අඟල් දෙකක් අරගෙනනේ. එතකොට මෙතන උඩ මුදුනේනොත් අපිට පුළුවන් පෆ් කර ගන්න. දැන් අත මේ විදිහට තමයි තියෙන්නේ. උඩට රැලි කීපයක් ඇවිල්ලා ඊට අමතරව මෙතනිනුත් අපිට පොඩ්ඩක් මේ විදිහට පෆ් කර ගත්තාම ලස්සනයි. ඒකට නැවතත් තුරස් නූලක් ගහලා මෙහෙම පෆ් කරගන්න පුළුවන්. උඩ මුදුන මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතනින් මං අංශය අල්ලලා පෙන්නන්නම් අත කොයි විදිහටද අවසානේ තියෙන්නේ කියලා. වාටියත් මහ ගන්න ඕනේ. වාටිය සාමාන්‍ය විදිහට අඟල් කාලා නවලා මහන්න. මුලින් කාලක් නවලා මහන්න, ඊට පස්සේ අනිත් අඟල් කාලා නවලා වාටිය මහන්න පුළුවන්. ඒ අත එතකොට මෙන්න මේ විදිහට එනවා. අයන් කරාම හොඳට මේ රැලි ටික ප්ලීට් එකක් විදිහටම නැවිලා තියෙනවා. මෙතනින් දැන් පාටි ෆ්‍රොක් එකක් වගේ නම් ඔයාලට මෙන්න මේ මැද්දෙන් සෙන්ටර් ලයින් එකෙන් බීඩ්ස් අල්ල ගන්න පුළුවන්. එක එක විලාසිතාවලට යන්න පුළුවන් මැද්දෙන්. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ටිකක් දිගට ගත්තාම හරියටම අර ලෙග් ඔෆ් මටන් අත කියලා කියන්න පුළුවන්. මේ ටික මේ විදිහට ප්ලීට්ස් ප්ලීට්ස් එනවා. ප්ලීට් එක මේක බලන්න අපි ප්ලීට් එක තියාගෙන තමයි තියෙන්නේ. මේ විදිහට ප්ලීට් එක වෙනමම නවාගෙන තමයි තියෙන්නේ මෙහෙම. මෙන්න මේ විදිහට. හරි. මේක තුන්වෙනි අත්මෝස්තරය. මේක කොටට ගත්තට වඩා ටිකක් දිගාත තමයි ලස්සන වෙන්නේ. උඩින් පොඩ්ඩක් පෆ් කරගෙන තියෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි යමු ෆ්ලූටර් ස්ලීව් එකට. මේක තියෙන්නේ නිකං රැලි පටි එක. මේ තියෙන්නේ සම්පූර්ණ අත ඉදිරිපස භාගයයි පිටුපස භාගයයි මේ විදිහට. මේකේ මුලින්ම අපි කරන්න ඕනේ වාටිය මහ ගන්න එක. දෙපැත්තෙන් ඕන පැත්තක් වාටිය විදිහට ඔයාලට දෙන්න පුළුවන්. දෙපැත්තෙන් ඕන පැත්තක්. ඔයාලට ලේසි පැත්තක් ගන්න. ටිකක් ඇදෙනවා වැඩි රෙද්දක් නම් මේ පැත්තෙන් වාටිය මහ ගන්න, මේ පැත්ත අත පැත්තට අල්ලන පැත්තට තියාගන්න. ඇදෙන්නේ නැති රෙද්දක් නම් මේ පැත්තෙන් වාටිය මහ ගන්න පුළුවන්. දැන් මේක ටිකක් ඇදෙන රෙද්දක් නිසා මේ පැත්තෙන් මම වාටිය මහනවා. මේ වගේ එකක වාටිය මහනකොට අඟල් කාලක් නවලා මුලින් මහගෙන ඉන්න.
ඊට පස්සේ නැවත අඟල් කාලක් නවලා මහන්න. එතකොට හීනි වාටියක් රැලි වෙන්නේ නැතුව මහ ගන්න පුළුවන්. ඒක පොඩි ටිප් එකක්. සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නේ නැහැ ෆ්ලෙයාඩ් වාටිය මහන්න. එහෙම එතකොට රැලි වෙන්නේ නැහැ. නැත්තම් හීනි වාටි මහනකොට එකපාර දෙකක් නවලා මහන්දි රැලි වෙන්න බලනවා. ඊට පස්සේ මේ පැත්ත වලට පුළුවන් දුරස් නූලක් ගහලා රැලි කරගන්න. මේ විදිහට ෆ්ලූටර් ස්ලීව් එක දාගන්න පුළුවන්. ඒකෙත් රැලි ටික මැද්දට ටිකක් වැඩි පුරයි දෙපැත්තට මෙදෙන්නයි දාගන්න මෙහෙම. එතකොට මෙතන උර හිස මුදුන වෙනවා. මේ විදිහට මේ පැත්ත තමයි අත පැත්තට අල්ල ගන්න ඕනේ. අතේ ආම් හෝල් එක පැත්තට මේක අල්ල ගන්න පුළුවන්. මේක අපිට වාටිය මහ ගන්න හෝ පයිපින් කරගන්න හෝ දෙකෙන් එකක් පුළුවන්. මේ විදිහට කරගන්න. ඒ විදිහටම තමයි මේකත් මහ ගන්න. මේ විදිහම තමයි මේකත් අර කපපු ආකාරය විතරයි වෙනස් වෙන්නේ. මේක අපි මැද මූට්ටුවක් විදියට ගත්තේ. මූට්ටුව මෙතන මහගන්න. මැද මූට්ටුව මහගන්න, මහලා ඕවර්ලොක් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම රවුමක් තමයි තියෙන්නේ, තනිකර රවුමක්. මේක අර මුහුදු රැල්ල වගේ එනවා මෙන්න මේ විදිහට රැලි කරගත්තාම. මේ අත මේ නිකම් පටිය මහනකට වඩා මේ අත තමයි ලස්සන. එතකොට මේකත් ඔයාලට පුළුවන් වටේට වාටියක් මහ ගන්න හෝ පයිපින් කරගන්න. මේ අතට ගොඩක්ම සුදුසු වෙන්නේ පයිපින් කරගන්න එක. මොකද වාටිය මහන්න ගියාම ගොඩක් අමාරු. එහෙම නැත්නම් කෝඩ් කරගන්න පුළුවන්. කෝඩ් මැෂින් එකක් තියෙනවා නම් කෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕවර්ලොක් එකේ විට් එක අඩු කරලා, පළල අඩු කරලා ඕවර්ලොක් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් චූටිම හීනි වාටියක් මහන්න පුළුවන්. අනිත් ඉදිය තමයි පයිපින් කරගන්න පුළුවන්. මේ පැත්ත වලට අතට අල්ලන පැත්ත දුරස් නූලක් ගහලා රැලි කරගන්න දේ. මේකත් එතකොට ඉදිරි පසට භාගයයි පිටු පසට භාගයයි යන විදිහට තමයි අත තියෙන්නේ. මෙන්න මෙහෙම පොඩි ෆ්ලෙයාඩ් අතක්. ගොඩක් වෙලාවට ලස්සනයි මේක. පොඩි අයට තමයි මේ මෝස්තරේ ගොඩක් වෙලාවට ලස්සන වෙන්නේ. මේ කාතේ වාටිය පැත්ත, මේ පැත්ත අත අල්ලන පැත්ත, ආම් හෝල් එකට අල්ලන පැත්ත. එතකොට අත ඇල්ලුවාම මෙහෙම කෙලින් ඉරකට අල්ලන්නත් පුළුවන්. මම ඔයාලට මෝස්තරේ ඇඳලා පෙන්නුවා. නැත්තම් පොඩි කර්ව් එකකට අල්ලන්න පුළුවන්, ඉර ඇද ඉරකට අල්ලන්න පුළුවන්, එහෙම නැත්තම් ක්‍රොස් එකකට අල්ලන්නත් පුළුවන්. ඉතින් ඔන්න කුෂිනි මිස් එක්ක එකතු වෙලා අද ආත්මෝස්තර නිර්මාණය ගැන ඔබ හොඳ අවබෝධයක් ලබා ගන්නට ඇති. මේ ගැන තවදුරටත් විස්තර දැනගන්නට අවශ්‍ය නම් ඔබට පුළුවන් මැහුන් තක්සලාව අගෝස්තු කලාපය අරගන්න. මේකෙදි ආත්මෝස්තර නිර්මාණය කරන ආකාරය සහ පතුරුම් සහිතව ඔබට දැනුවත් වෙන්නට බොහෝ දේ අපි ලබා දීලා තියෙනවා. එහෙමනම් අපි අර දවසේ සමුගෙන යනවා. ආයුබෝවන් සියලු දෙනාටම ස්තුතියි ඔබතුමියට. ස්තුතියි. ගණිත ගැටළු පිළිබඳව ලංකාවේ එකම සහ ජනප්‍රියතම සංග්‍රහ වන ගණිත ගැටළු මාසික සංග්‍රහයෙන් නොමිලේ YouTube පාඩම් මාලාව සතියේ දිනවල ගණිත ගැටළු YouTube නාලිකාව ඔස්සේ ගණිත ගැටළු දෙක ශ්‍රේණිය පාඩම් මාලාව බලන්නකො. දෙකට දෙකක් එකතු කරාම නේද දෙකේ ඉඳලා ගණින්න පුළුවන්. තුන හතර දෙකට එකක් දෙකයි එකයි තුනයි. මේ වීම ප්‍රවීණ දේශක විරෝෂණ ගමගේ සතියේ දිනවල සවස පහට නරඹන්න. ගණිත ගැටළු තුන හතර ශ්‍රේණි පාඩම් මාලාව මොහොනතේ වේලාව කොටා ඉන්නේ හතේ, දිගංචිය ඉන්නේ දොළහේ. කොටා හතේ, දිගංචිය දොළහේ කියන්නේ වේලාව හතයි. මෙහි වීම ප්‍රවීණ දේශක නාමල් රත්නායක තුන ශ්‍රේණිය සතියේ දිනවල සවස 5:30ට, හතර ශ්‍රේණිය සතියේ දිනවල සවස 6:00ට. ගණිත ගැටළු පහ ශ්‍රේණිය පිළිතුරු දෙකක් එනවා මේකට. මෙන්න මේ වෘත්තයට සම්මිතික රේඛා තියෙනවා. වෘත්තයට සම්මිතික රේඛා අනන්තයි. මේ සම චතුරස්‍රයට මේ ත්‍රිකෝණය අපිට සම්මිතික වෙන විදිහට නමන්න පුළුවන්.
එනම් මෙන්න මේ රූපෙත් සමමිතික රේකා තියෙන්නේ. මෙහිෆීම ප්‍රවීණ දේශක චන්ද්‍රිකා ප්‍රියංගනී සතියේ දිනවල සවස් 6:30ට ශිෂ්‍යත්ව විභාගයට පමණක් සීමා නොවේ. පොඩ්ඩන් ගණිතයෙන් වැඩ්ඩන් කරන සමනල දැනුම ගණිත ගැටලු YouTube පාඩම් මාලාව. සමනල දැනුම ගණිත ගැටලු සංග්‍රහව දැන් ළඟම ඇති පුවත්පත් අලවි නියෝජිතයන්ගෙන් සහ පොත්හල් වලින් ලබා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0766 82 88 636.